शब्द अभी सिंसुन करे भागे संध्य अभी मनसिक ये भाग्य दवास मे भाग मुहूर्त अभी मे वास्तुमास्वर पास कठिन इनकम एक अभी दवास हतक साथी एक हमास दावस ने ये पाप दावस पाह है तो लेकिन धर्म देशन और करण ने धर्म सागर करण अभी खाटी ने पिन का एक उद्देश्य अभी उपर में लेस्ती कर ला इन्हों कर ला कर ला आओ एक आधे दावस ने ये मैं कहूँगा आधे नवंबर माह से तुम वेनी दावस ने नवंबर नवंबर माह से तुम वेनी दावस देदास महात्यंगे नौन उपासिका मंगल अवय सिंह उपासी सह ये अभी महती उपासिका रत्तरंगूतदेन्न विशेष सिंह अभी शनु उज्जरत्न सोनील उज्जरत्न एक्त कर लाते अभी धर्म देश धर्म साहर अवस्था लाभ इट बस अभी धर्म साक्षात्व करल पसे धर्म धर्म साक्षात्व आहल पसे में फिर अनुमोदन करना एक हम क्रीडे दे अभी धर्म धर्म साक्षात्व पठन निश्चर पहले मैंने अभी सिही है सैमसुंग करना उन्हें निश्चर कायिक है सैमसुंग करना उन्हें निश्चर मानसिक है वचनिक है सैमसुंग करना उन्हें निश्चर पहले मैंने अभी शील अधिष्ठान करोट बस शील सिंह अभी वंदन कर बस उत्तम गिलम फल साहित्य बुद्ध पूजा करोट बस अभी धर्म सागच करने पठन करना तिरुवंसनाय अभी उत्कुर मेघ सारी शील अधिष्ठान करना बुद्ध रत्न धाम रत्न महारिय शंकर रत्न तुम पारक तुम पारक तुम पारक नमी पारक साक्षी कर लो बस ये बस साम साम बुद्ध नमस्कार कर लो बस साधु साधु सम्मा संबोधा
බුදං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණං ගමනං පරිපූර්ණං පාණාතිපාත සීඛාපදං සමාදියාමි ආදින්නාදානං වේරමණී සීඛාපදං සමාදියාමි කාමේසු මිසසර වේරමණීම් සීකාපදම් සමාදියාමි සීකාපදම් සමාදියාමි සුරමීරය මජ්ජපමාදටන වේරමණී සීකාපදම් සමාදියාමි සාදු 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 ඉමං තිසරණේන සද්ධින් පංසසිලං ධම්මං සාදුකං සුරක්ෂිතං ඛාත්වා අපමාදේන සිලං සම්පදේත දැන් අපි සීල සෙනින් වන්දනා ඉති පිසුම් භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාසරණ
අපි තරසේ කියන්න පුළන්ද එතකොට සම්මාදිට්ටි ඒක අපි කොහිද ගන්න පුළන්ද අපි දන්නවනේ පරමික කතාව අපි දන්නවනේ සංයෝජන දස සංයෝජන නේ අකුසල අපි දන්නවා චතුරාර්ය සත්‍ය ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ඒ වගේ ගොඩාක් තියෙනවනේ කොටස් කොටස් බෝධිපක්ඛිය ධර්ම ඊට පස්සේ පටිච්ච සමුප්පාද කේලින්මේ සම්මාදිට්ටි කියන එක කොහිද තියෙනවද දන්නවද අපි වාසන කියන්න පුළන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි ඒ සම්මාදිට්ටි එකක් තියෙනවා එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපි ඔක්කොම දන්නවා ආර්ය කියන්නේ මොනවද අරහත් හරි ආර්ය කියන්නේ අයි ලොකෝ විශේෂින් මාර්ග කියන්නේ අපි ඔක්කොම දන්නවා පාරේ හරි නේ නේද ආර්ය අෂ්ටාංගික අෂ්ට කියන්නේ අටක් අෂ්ට අංග ශාරීරික අටක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග අපි පාඩම් කරන්න ඕනේ නේද කාර්යතිකිනි අපි සූත්‍ර පිටකය තුලින් ඒක තිනවා විනය පිටකය ඇතෙන්ද තිනවා අනිවාර්යෙන් අවිධර්මය තුලෙත් තිනවා විශේෂයෙන් හාමුදුරුවෝ අද බලන්න කිමෙති සූත්‍ර විතරයි සම්බන්ධයට කරලා බලවට බලන්න අවිධර්ම එහෙම තිනවද නැද්ද සූත්‍ර පිටකේ මම බැලුව ක්‍රමානුකූල හම්බුව විශේෂින් සූත්‍ර හතරක් විතර තිනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග විස්තර කරලා නැත්තම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග කියන එකේ ගොඩාක් සූත්‍රේ කොටස් කොටස් ගොඩක් ගොඩක් පාරක් බුදුහාඳුරු දේශනා කරලා තිනවා හැබැයි සම්මේ බලන්නකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුනේ පළවෙනි අපිට තිනු ආයි එක කොටස් තුනට කරන්න බුලන්නේ එතන අපි එක වාචන බලන්න සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද එකක් ඊට පස්සේ ඒ වගේ සම්ම වච කියන්නේ මොනවද සම්මා ආජීව කියන්නේ මොකද්ද ඒ වගේ අහලා අහලා විස්තර කරලා තිනවා සූත්‍ර දිනවා හතරක් විතර කියද්දී අපි සනක් සූත්‍ර හතර ඒකෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන් සූත්‍ර දිනවා හතරක් හාඳුරු ඒ නම කියනවා පළවෙනි සූත්‍ර අපි පාඩම් කරන්න ගුණම් මහා සතිපට්ඨන සූත්‍රය. ඒක කොහෙද නිකයේ තිනුව කවුද දන්නවද? දිග නිකයේ තමයි සතිපට්ඨන සූත්‍රය මහා සතිපට්ඨන සූත්‍ර අපි පාඩම් කරන්න ඕන. ඒ සූත්‍රය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර තිනුවක් නැත්නම් ඊට පස්සේ තිනුවා සත්‍ය විවංග සූත්‍ර ඊට පස්සේ මහා චත්තර සක සූත්‍ර. ඒ සූත්‍ර දෙකකට අපි පාඩම් කරන්න ගුණ මජ්ක්‍ධිම නිකායයි. ඒ සූත්‍ර දෙකද ආර්ය අෂ්ටාංගික මාර්ග විස්තර තිනවා. ඊට පස්සේ තිනවා මග්ග විභංග සූත්‍ර සංයුත්ත නිකේ. පළවෙනි මොනද්ද සූත්‍රය කිව්වා අපි තරුසි? මහා පරිණි සතිපට්ඨාන සූත්‍ර මොනද්ද නිකායයි? දීග නිකේ. අපි දිලිමිනේ මතක් කරන්න ඕනි සත්‍ය විභංග සූත්‍ර මොනද්ද සූත්‍රය? සත්‍ය විභංග සූත්‍ර අපි වාසන මතක් කරන්න ඕනි මහා සත්තාරි සක සූත්‍ර මහා සත්තාරි සක සූත්‍ර ඒකත් මජ්ක්‍ධිම නිකයයි දිලිමිණියක මොනක්ද නිකයද මජ්ක්‍ධිම නිකයයි මොනක්ද සූත්‍ර සත්‍ය විභංග සූත්‍ර සත්‍ය විභංග සූත්‍ර මොනක්ද නිකයයි මජ්ක්‍ධිම නිකයයි අපි මලීෂා මතක් කරන්න ඕනේ මග්ග විභංග සූත්‍රය මොනද සංයුත්ත නිකාය මොනද නිකාය මග්ග විභංග සූත්‍රය සංයුත්ත නිකාය හතර දිනිට මම අන්තිමට ආයි අහනවා කොහේද මොනද සූත්‍රය කියලා හොඳ ඒ සූත්‍රේ හතර කෙටි විතරයි මම පාඩම් කරල එතුලින් හම්බුව ආර්යෂ්ටාංගික මාර්ග විස්තර කරලා හැත්තදම මේකේ මගේ කොන්ෆරන්ස් එකට රිසර්ච් පේපර් එකක් මම ප්‍රෙසන්ටේෂන් කරලා තිනවා අපි දිගන සීව දන්නවද කාරොත් සීව කියන්නේ ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් බුද්දිස් ඇකඩමි එකක්
දිගන පත්තෙන් පල්ල කෙළෙ එතට ඒක පරක් ඉන්ටර්නෙශනල් කොම්පරන්ස එක කරලා එතට හාමුදුරු රිචස් පැක් පේපරක දුන්නේ ඒ රිචස් කරල පස්සේ මම පාඩන් කරලා ඇතුළින් ඒ සූත්‍ර හතර විතරයි හම්බුව අරියෂ්ටංගිගේ මාර්ගය විස්තර කරලා ඒ අරියෂ්ටංගිගේ මාර්ගය හාමුදුරු හැමාවලට මෙහෙ කියලා දෙනවා කිය මතක් කරන සාකච්ඡා කරනවා අපි නැමතන් වචන තුනට කරන්න පුළුවන් අපි ආවසදී ඒ ටික වචන තුන මතක් කරන්න ඕනේ හරිද සීල සමාධි ප්‍රඥා කියන්නකෝ අපි ආවසදී ප්‍රඥා අය කියන්නකෝ හරි හොඳයි රත්තරන් කියන්නේ ඒ අරියෂ්ටංගිකේ මාර්ග ඒ අටක් වචන අටක් අපි ඒ වචන තුනට අඩු කරන්න පුළුවන් එතකොට අපි ආරියෂ්ටංගික මාර්ගයේ අටක් නැමේ දන්නේ නැ කාරොත් කින් ඉන්නවද මෙහෙ අපි පොඩි ළමයි විතරයි මම විශ්වාස කරනවා හැමෝ එක්කිනි දන්නවා අපි තේජන්ට විතර අහන්නම් ඒ අටක් ඔක්කොම පොඩක් කියලා දෙන්න කියන්නේ කෝ තේජන් සම්මා වාචා සීලපත් බලනවා නම් හරිද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුනක් නම් සීල ඊට පස්සේ සමාධි මතකයිනේ අපි ආශ්‍රිත සමාධි සමාධි ඒ තුනෙන් තියෙනවා සම්මා වායම සම්මා සමාධි මොකද තේජ සම්මා වායම සම්මා සමාධි ඒ දෙක සමාධි ඊට පස්සේ අපිට තියෙනවා මොනවද සීල සමාධි මොකද ප්‍රඥා ආශ්‍රිත කියනවනේ मार्गे अभी दुआ මුසවාද වේරමණී පිසුන වාස කියන්නේ නැ බොරු කියන්නේ නැ පරුස වාස කියන්නේ නැ එනේ ඒ වාගේ කොටස් හතරක් තියෙනවා ඊට පස්සේ අදින්න දාන කියන්නේ ඊට පස්සේ පනාතිපාත කියන්නේ ඊට පස්සේ කාමේසු මිසසර කියන්නේ එක සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන්නේ අපි මිච්ඡා ආජීව කරන්නේ නැ මිච්ඡා ආජීව කියන්නේ මොනවද ඒකේ කාර්යත්‍යකින් තුවක්කු ව්‍යාපාරී කරනවා නම් මාස් ව්‍යාපාරී කරනවා නම් ප්‍රාණී පාන තිනු ඒ වාගේ व्यापारी करना विषय व्यापारी करना अरकु व्यापारी करना पहा व्यापारी करना सम्मा आजीव नेमी मिच्छा आजीव आय गुडाक पहाक भीतर आय मिच्छा आजीव आय गुडाक जाति अभी बेडती कारुतिकनी गुरु स्कूल गुरु अभी बस උසාවී ජාසිකිනේ අපිට කොච්චර ඒකනම් හරි ආඩම්බර අපිට ඊට පස්සේ අපි මාත්‍යලා තේ වක්ත වැඩ කරනවා කඩි වැඩ කරනවා අය ගොඩාක් ಜಾති වැඩ මේ මාස්ටර් වැඩ කියන්නේ කාර්පෙන්ටර් කියන්නේ ඩ්‍රයිවිං කියන්නේ ගොඩාක් ಜಾති වැඩ කරනවා ඒ වැඩ නම් මොනවද සම්මා ආජීව හාමුදුරුල සම්මා ආජීව කියන්නේ මොනවද කාරොත් කියන්න පුළන්ද හාඳුරු උදේ පාන්දරේ පාත්‍රයක් අල්ලලා කොහේ දියන්නේ ඒකේ තමයි හාඳුලංගේ සම්මා ආජීව තේරෙනවද පින්නපාත කියන එකේ අරියෂ්ටංගික මාර්ග තමයි අපි ප්‍රායෝගික කරන්නේ ඊට පස්සේ අපිනේ තීන මොනවද ඒ තින තුනක් නම් සීල සමාධි ඊට පස්සේ තිනව සමාධියට මොනවද සම්මා වායම සම්මා සමාධි සම්මවායම කියන්නේ කේ වීරියවන්ත යහපත් වීරිය. ඒ සමාධි කියන්නේ යහපත් සිටිවිලි. සිහිය ස්ථීර යහපත් ස්ථීරින් සිහිය. ඊට පස්සේ සම්මාදිට්ඨියක අපි පස්සේ කියන මේට ඉස්සර දින අපිට සම්මා සංකප්ප. සංකප්ප කියන්නේ මොනවද? අදිෂ්ඨාන කරනවා. යහපත් අදිෂ්ඨාන. හොරු කටියත් අදිෂ්ඨාන කරනවානේ දිලිමිණි. අපි දිලිමිණින්ග බඩු හොරන් හොරන් කරන්න. එහෙම ස්ථිර කරනවානේ ඒ කියන්නේ මිස්ස සංකප්ප සම්මා සංකප්ප කියන්නේ මොකද්ද අපි
මම අනිවාර්යෙන් ශිෂ්‍යත්ව ලබා ගන්න ඕනේ. ඒක තමයි සම්මා සංකප්ප. හරිද? එහෙම අදිෂ්ඨානේ නේ? අපි ඔක්කොම මේ වලපුරුත් අපි දිලිමිණි ඊට පස්සේ අපි අනිලත් නේ වසීම ශිෂ්‍යත්ව ලියන්නේ. අපි ඔක්කොම මේ වලපුරුත්තු එයලා ශිෂ්‍යත්ව ලබා ගන්න. මම හැමාවලට කියනවා ශිෂ්‍යත්ව ලබා ගත්ත පස්සේ ලකුණු දුන්නේ දවසේ ඉක්මනට හාමුදුර ළඟ එන්නේ නැත්නම් පන්සල දෙන්න එපා. හැමාවලට හාමුදුරු ඒ වගේ මතක් කරනවා. එතකොට අපිට සම්මාදිට කියන්නේ මොනවද? ශිෂ්‍යත්ව ලබා ගන්න. ඒක හාමුදුරු සාමාන්‍යයෙන් උදාහරණයක්. ඊට පස්සේ සම්මා සති කියන්නේ මොනවද? යහපත් සිහිය. යහපත් සිහිය. යහපත් සිහිය කියන්නේ මොනවද? අපි ඇස් දෙක ඉස්සරහට මොනවද පේනවා? හරියමද බලනවා. කනඩි මොනවද ඇහෙනවා? හරියම අහනවා. බෙරිදි අහනවා නම් ඒක අහන්න නෑ. බෙරිදි දෙක නම් එහෙවත් බලන්න නෑ. ඒ වාගේ පංචේන්ද්‍රිය ඒකට විශේෂින් සිහිය ප්‍රයෝගික කරලා ඒ පංචේන්ද්‍රිය කොහොමද වැඩ කරනවා බලනවා නම් ඒකට තමයි කියන්නේ යහපත් සිහිය. එතකොට දැන් අපිට බලපුරුත්තු වෙයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන එක මොකද්ද? එතකොට මේ අරිය අෂ්ටාංගික මාර්ග ආයි කොහෙද තියෙනවද අපිට කියනවා නම් අපි කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්ම ඇතුළේ නේ. අපි දිලිමිණි හරි තරුසි හරි කියන්නේකෝ බුදුහාඳුරෝ ආරුද්ධ කියක් ධර්ම දේශනා කරලාද බුද්ධ ගුණ ප්‍රාප්ත වුණ පස්සේ මලේෂිය කියන ගුලන්ද බුදුහාඳුරෝ ආරුද්ධ කිය ධර්ම දේශනා කරලාද ධර්ම ප්‍රචාර කරලාද? හරි හොඳයි. උපසිගම්මනේ ගුරුතුමනිට අපි ගොඩක් පින් කියන්න ඕනේ. අයලට උදා කරනවානේ. ගොඩක් පින් කියන්න ඕනේ එහෙම. ඒ අරුද්දේ 45 තුලින් කොච්චර දේශනා කරලාද ඒක අපි එකතු කරමු නම් සංකීර්ත කරනවා නම් ඒ චතුර් ආර්ය සත්‍ය ධර්ම විතරයි දන්නවා නම් ඇති. ඒ චතුර් ආර්ය සත්‍ය ධර්ම තමයි විශේෂයෙන් බුදුහාඳුරු ආරුද්දේ 45යි දේශනා කරලා. ඒ චතුර් ආර්ය සත්‍ය තුලින් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ග. චතුර් ආර්ය සත්‍යය කියනෝනේ දහාඳුරු. ඔක්කොම දන්නවනේ. දුක්ඛ සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ නිරෝධ සත්‍ය. දුක්ඛ නිරෝධ ගමිනී පටිපාද සත්‍ය. ඒ කියන්නේ ආයි ආර්ය අෂ්ටාංගික මාර්ග. ඒ තුලින් තමයි අපි බලනවා සම්මා දිට්ඨි කියන එකක් මොකක්ද? සම්මා දිට්ඨි කියන එක අපිට ආයි ගොඩාක් බලන්න ඕනේ නම් අපිට සූත්‍රයකක් බලන්න ඕනේ. තනි කරලා සම්මා දිට්ඨි සූත්‍රයකක්. ඒ සූත්‍රය තියෙනවා මොනක් දෙනිගේ මජ්ඣිම නිකාය. මේක කපි සෙනුකට කියන්න. අද විශේෂ මාත්‍රක නිසා සෙනුක් තමයි එකේ මතක් කරන්න ඕනේ. සෙනුක් කියනෝනේ සම්මා දිට්ඨි සූත්‍රය මොනක් දෙනිගේද? මජ්ඣිම නිකාය. සම්මා දිට්ඨි සූත්‍රය මජ්ඣිම නිකාය මතක් කරන්න ඕනේ. ඒ සූත්‍රය කේලින් මේ බුදුහාඳුරු දේශනා කරලා නෙමෙයි. හැබැයි බුදුහාඳුරු දේශනා කරලා ඒක තමයි නෙමතන් අපි සාරිපුත්‍ර හාඳුරු අනික් හාඳුරුලන්ට එක්තු සාකච්ඡා කරලා. මේක නම් දේශනා කරලා නෙමෙයි ඒකේ හාඳුරුල එක්තු වෙඩි සාකච්ඡා කරලා. ඒ සම්මදිට්ඨි. සාමාන්‍යයෙන් තේරෙන්නේ නම් අපිට සම්මා කියන්නේ යහපත්. දිට්ඨි කියන්නේ දෘෂ්ටි බලනවා දකින්නවා නේ. දෘෂ්ටි දිට්ටි කියන්නේ මොනවද? දිලිවිනේ දකින්නවා බලනවා දෘෂ්ටි. අයි දෘෂ්ටි කියන්නේ සිංහල දෘෂ්ටි කියනවනේ. එහෙම කියනවනේ. එතකොට ඒ වචන තේරෙනවනේ. ඊට පස්සේ දැන් අපිට බලන්න ඕනි මේ සූත්‍ර සාකච්ඡා කරලා දැන් හාඳුරු උත්සාහ කරන්න අපිට දැන් වැලවොත් කොහොමද තිනුවා ඊට පස්සේ වෙස්ස වැලවොත් ඒ නිසා හාඳුරු පාලි එක පැරග්‍රාෆ් කියලා එකක් පැරග්‍රාෆ් කොහොමද කියන්නේ සිංහලට පරිච්ඡේද එක පරිච්ඡේද කියලා පාලින් සාමාන්‍යයෙන් විතරයි අපි සිංහලට කියන්නේ උත්සාහ කරන්නේ ඊට පස්සේ තමයි ඉක්මනට ඉවරය කරන්න නැත්තම් ලොකෝ සූත්‍රයකක් මේක නම් ලොකෝ සූත්‍රය ඒකට අපිට වැලව මදිනේ උපසියම අය මෙයලා බඩගින්නේද දන්නේ නැහැ. වැඩිගින්නේ කට්ටියද බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න එපා කිව්වේ.
හොඳයි බලන්න ඔගේ මේ සූත්‍රය කොහොමද පටන් ගන්නෙ ඒවම්මේ සුතං මම එක වෙලාට එහුවා කවුද කිව්ව මේ කතාව ආනන්දහාඳු හැමාවලට ඒක මතක් කරන්න ඕනේ හැමා සූත්‍ර උඩින් තිනවා ඒවම්මේ සුතං එහෙමයි කිව්ව එක කවුද ආනන්දහාඳු කවද්ද කිව්ව පළවෙනි සංගීතිනේ බෞද්ධ සම්මෙලනනේ බෞද්ධ සංගීති කියනෝනේ උපසම සංගයනා සංගයනත් කියනවා පළවෙනි සංගයයට තමයි ආනන්දහාඳු කියලා නිසා මේක ඒ වගේ ලියලා ඒවම්මේ සුතං කියන එකේ ආනන්දහාඳු තමයි කියනවා දැන් කොහොමද කිව්ව බලන්න ඒකං සමයං භගව සාවත්තිය මිහරති ජීතවන ආනත පින්ඩිකස්ස ආරාමේ බුදුහාඳු ඒ වෙලාවට ජේතවන ආරාමේ හිටියේ ඒ ජේතවන ආරාම කවුද පූජා කරලා අනතපිණ්ඩික ඒ කවුද අනතපිණ්ඩික ඒ කවුද දන්නවද විසාක උපසිකම්මන්ගේ නැන්ද ඈ නැන්ද නෙමෙයි කොහොමද කියන්නේ මාමා හරි 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 මාමා ඔව් මාමානේ ඒ මාමා තමයි අනතපිණ්ඩික ඒ අනතපිණ්ඩික තමයි ඒක හදලා ඊට පස්සේ ඒ ජේතවන කියනවා ජේත කුමාරයන්ගේ වක්ත ඊට පස්සේ ජේත කුමාර කම්ර කොටසේගත් සල්ලි ගත්තනේ මොනදද සල්ලි රත්තරන් සල්ලි ගත්තනේ ඒ කිව්ව ඒ කුමාරියම මමත් පූජා කරනවා ඔය ඉච්චරේ දීල කොච්චරේ කෝටි ප්‍රකෝටි රත්තරන් දීලනේ ඒ කොච්චරේ ලොකෝ පාර්ක් එකක් ඒ අනත් විනිව කොච්චරේ ලොකෝ පාර්ක් රත්තරන් සල්ලි දීල 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 තමයි ගත්ත අන්තිමේ ගේට්ටු ළඟයි කම්ර එකක් ප්‍රමාණේ අපි ජේත කුමාර පූජා කරන නිසා මේ පන්සලේ අයි ජේත කුමාරන්ගේ වක්තයක නිසා කියනවා මේ පන්සලේ ජේතවන ආරම. හැබැයි විශේෂයෙන් පූජා කරලා කවුද දිනිමිනී? ආනාත පින්ඩික. එයා කවුද? අපි විසක උපසිකම්මන්ගේ මාමා. විසක උපසිකම්ම කලින් පස්සේ තමයි මහාන කරලා නේ වික්ෂුනි. පස්සේ මේ නේ කලින් තම විසාක මාතා නේ. ඒ වෙලාවට අපි සාරිපුත්‍ර හාමුදුරු කියුවා තත්තර තත්‍රාකෝ අයස්මා සාරිපුත්තු වික්කු අමන්තේසි ආවසු වික්කවේති ඒ වෙලාවට අපි සාරිපුත්‍ර හාමුදුරු අයස්මා ආවසු කියන්නේ ඕ ආවසු හාමුදුරු ආවසු කියන්නේ ඕ යලුවා මචං සිංහලෙන් කියනවනේ මචං හැබැයි ඒ මචං එහෙම කියන්නේ බෑ ආවසු කියන්නේ හරි ගෞරවයෙන් අපි හාමුදුරු හාමුදුරු ලොක හාමුදුරු නම් පොඩි හාමුදුරු පොඩි නෙමෙයි මම කියන්නේ උපසම්පද හාමුදුරු නම් පබ්බච්ච හාමුදුරු නම් එයාලා නම කියනවා උපසම්පද හාමුදුරු කෙනෙක් කියනෝනේ ආභූෂු ඊට පස්සේ ලොක අපිට වස් වැඩි හාමුදුරුන්ට කියනෝනේ අපි බන්තේ අපිට වස් අඩුයි කෙනෙක් අපි කියන්න පුළුවන් ආභූෂු දැන් අපි ලොක හාමුදුරු අපිට කියන්න පුළුවන් ආභූෂු මම අපි සුගත යන හාමුදුරුන්ට කියන්න පුළුවන් ආවෝස අපි ඊයේ දේශනා කරලා නම් හාමුදුරු නම මොනවද? නාගිත හාමුදුරු. ඒ හාමුදුරන්ට අපි කියන බුල ආවෝස. එයි අපිට පොඩ්ඩක් වස් මදි නිසා. එතකොටේ ඒ සාරිපුත්‍ර හාමුදුරු ඒ වෙලාවට කිව්ව ඇයියේ අනිත් හාමුදුරු ඔක්කොම මේ හාමුදුරන්ගේ වාසකේ අඩු නිසා කිව්ව අයස් මන්ත සි ආවෝස වික්කව. එතකොට ඔක්කොම භික්ෂුනේ ඒ නිසා කිව්ව වික්කව. වික්කවේ කියන්නේ වහු වචන බේ කියන එක. ආවසු වික්කවේ හම් ඕ හාමුදුරුල ඕ යාළුවල ඒ වගේ කිව්වා. ඊට පස්සේ ආවසු තිකෝ තේ වික්කු අයස්මන්තු සාරිපුත්තස්ස පස්සු සාමි අයස්මා සාරිපුත්තු ඒතදුබස අපි සාරිපුත්ත හාමුදුරු එහෙම කියලා මේ වගේ තමයි සාකච්ඡා කරලා. මොකද්ද සාකච්ඡා කරලා? සම්මා දිට්ටි සම්මා දිට්ටි ති ආවසු බුච්චති කිත්ත වාත නෝකෝ ආවසු අරිය ශාවකෝ සම්මදිට්ටි හෝති උජුගතස්ස දිට්ටි ධම්මේ අවෙස්ස පස්ස දේන සමන්න ගාතු ආගාතු ඉමං සද්දම්මන්ති ආඳුරු කෙටින් තමයි කියනවා සම්පූර්ණ කියන්නේ අපි සාරිපුත්‍ර හාමුදුරු කියනවා ඕ හාමුදුරුල කට්ටිය කියනවා සම්මදිට්ටි ඒ සම්මදිට්ටි කියන එක මොනවද සම්මදිට්ටි කියන එක ධර්ම ආ අපි මහාන කරලා ඉන්නේ පස්සේ කොහොමද මේ සම්මාදිට්ඨිය අපි ආගමිකය තුලේ තේරෙනවද
අපි ඒකේ කවුද අහන්නේ සාරිපුත්‍ර හාමුදුරුවෝ අනික සියලු හාමුදුරුවන්ට ඊට පස්සේ අනික හාමුදුරුවෝ කියනවා දුරතෝපි කෝ මයම් ආවසු අගච්ඡයාම අයස්මතු සාරිපුත්තස්ස සාන්තිකේ ඒතාස වාසිතස්ස අන්ත අත්තමායුතම් සාදු වතයස්මන්තා වයම් සාරිපුත්තම් පටි බාතු ඒතස්ස වාසිතස්ස අත්තු අයස්මතු සාරිපුත්තස්ස සුත්තුම විකු දාර සාන්තේති එගෙන අනික හාමුදුරුල දැන් අහනවා විශේෂින් කොටසින් කියනවන විතරයි අනික හාමුදුරුල දාර සාන්තිගෙනේ අහලා පස්සේ ඒකේ සාකච්ඡා කරනවා එහෙමයි හිතන්නේ එතනද විශේෂින් ආයි වචනයක් නැහැ තේනා හි ආවසෝ සුනත සාදුකම් මනසි කාරුත වාසීසාමිති ඊටපස්ස අනික හාමුදුරුල ඔක්කොම සාදු කියලා පිළිගත්තා අපි සාරිපුත්‍ර හාමුදුරු කියනවා එවම් ආවසෝති කෝ තේ වික්කු අයස්මන්තු සාරිපුත්තස පසුසාමි අයස්මා සාරිපුත්තු ඒතදුබස අනික හාමුදුරුල සාදු සාදු කියලා පිළිගත්තා පස්සේ නැමතන් අපි සාරිපුත්‍ර හාමුදුරු මෙහෙම තමයි කියන මොනවද කියන්නේද යතකු ආවසෝ අරිය ශාවකෝ අකුසලංස පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තා වාතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවස්ස පස දේන සමන්නගාතු ආගාතු ඉමං සද්දම්මං ඒතෙන්ද අපි සාරිපුත්‍ර හාමුදුරුවෝ කියනවා ඕ හාමුදුරුලා මේක තමයි සම්මා දිට්ඨි මොනද සම්මා දිට්ඨිද අකුසලය කියන එක දන්නවා අකුසලංස පජානාති අකුසල කියන්නේ ඒක දන්නවා නම් තමයි සම්මා දිට්ඨි අකුසල මූලංස පජානාති කාරුතිකිනි අකුසල මොනද හේතුව අපි අකුසල හම්බුනවා ඒක දන්නවා නම් තමයි සම්මා දිට්ඨි එතකොට අපි උපාසිකම්ම කියන්න පුළුවන් ද අකුසල මූල කියන්නේ මොනවද හරියමට හරි අපි උපාසිකම හරියමට හරි අකුසල මූල කීයක් තියෙනවද මොනවද හරියම හරි කාරුතිකිනේ අකුසල මුල දන්නවා නම් එයා තමයි සම්මා දිට්ඨි සිහින් ඉන්නවා ඊට පස්සේ කුසලංස පජානාති කුසල කියන එකක් දන්නවා කුසල මූලංස පජානාති අපි උපසිගම ඒ කුසල මූල මොනවද දන්නවද කියලා දෙන්න පුළුවන්ද පොඩ්ඩක් අපි උපසිගම කිව්වා අකුසල මූල එතකොට අලෝභයි අදෝසයි අමෝහයි කාරුතිකිනි කා හරීම දන්නවනම් අකු අලෝභයි අදෝසයි අමෝහයි කියන්නේ අකුසල මූල තමයි දන්නෝ එතකොට එයා මොනවද සම්මා දිට්ඨි යහපත් දෘෂ්ටින් තමයි ඉන්නවා ඊට පස්සේ ඒ තදාවෙම ඊට පස්සේ ඒ වාගේ කාරුතිකිනි මහාන කරලේ හිටි ඉන්නවනම් ධර්ම ඇතුලේ ඒ වාගේ බලනවනම් එයා තමයි සම්මා දිට්ඨි සිහින් ඉන්නවා ඊට පස්සේ බලන්න කතමං පානාවසු අකුසලම් කතමං අකුසල මූලං කතමං කුසලම් කතමං කුසල මූලං දැන් අපි සාකච්ඡා කරලා දැන් ඒකද පාලියෙන් තමයි කියනවා අපි ඔක්කොම බලන්න කොච්චර පෝසත් අපි ඒක දන්නවා ඒ කියන්නේ අපි හරියෙම පෝසත් නිසා ඒක දන්නවා හා හාමුදුර එතකොට පාලි විතරේ කියලා යනවා පානාති පාතෝ කෝ ආවසු අකුසලම් කාරුතිකිනි පනාති පාත කරනවා නම් අකුසලම් අදින්නා දානම් අකුසලම් කමේසු මිස්සසාර අකුසලන මූසවාදෝ අකුසලම් පිසුනවාස අකුසලම් පරෝසවාස අකුසලම් සම්පප්පලාප අකුසලම් අවිජ්ජ අකුසලම් ව්‍යාපාදෝ අකුසලම් මිච්ඡ දිට්ටි අකුසලම් එතන විස්තර කරන මොනද අකුසල කියන මොනද අපි සීල පහක් දන්නෝ ඒ සීල පහක ඇතුලේ මොනද වැරදි කරනවා නම් අකුසල. හැබැයි මෙතන අරක්කු බුන්න එක ලියලා නැහැ. ඒකක් හේතු එකක් තිනු. ඒකක් හේතුව තිනු.
मूली में उपजे माफी सूत्र बलानो अनंग मेके मूली सूत्र है नी हेत्ते तमें खाली तिब्ब सील हतर पस्से तमाय पांच सील हतर तेरनोनी उपजे मा ए नी सतमा मेतते सूर मेरी का ने है भाई एक ना हरी पुदुम मे खाले हाँ हेमाट मत कर हाँ कियल तीन हाँ मे पांसल नेतर कर लिया वेलोटे हाँ टेगेगा कोई कुछ बेडे कर मम मे तेन ए वील पास मम या कहा बुला मट टेगेगा दिन मुन टेक लक्ष को सरली दिल मते मटे सत्टिंग अहन खेमती हाँ अभी हाँ मे गमे आव पास अभी हाँ वेडेन आई नेमता अभी हाँ आवनीस मे गम आई कारो अरकु बुन एक बीतने हाँ अहन खेमती आई मटे लक्ष को दील सत्टिंग कर अभी साल कुछ दी दिन बुला मिलियन लक्ष दहाया एक कोटि का अभी शनिग्न दिन भूलने या पोसा हे भाई सत्टे का हे भाई मटे खार तेवील हरिय में किया ना हाँ अभी हाँ किया दुनने से मे काम आई खारो भूनने एक तम मम देवी लोके गिए बाट ए टेक तम मटे गान खेमे थे हरिय में खेमे मुंदट में हाँ पट्टा किया ने पट्टा फूला खेमे ए टेक तम हाँ हरी विशेष इंकेमे එතකොට දැන් තේරෙනවනේ උපජි මෙහෙනම් පනා සූරමෙරි එක ලියලානේ එයියේ පස්සේ තමයි එයායි වෙන සූත්‍රින් තමයි බුදුහාඳුනෝ ඒ පනාතිපාද එකක් එකතු කරලා අය අපි පිරිත් පොතේ මොනන්ද සූත්‍රේ දිනුවා ඇතුලේ ධර්ම පනාති සීල පහක් අපි ගන්න බුලන් පිරිත් පොතේ එතෙන්ද पीरित पुत तीस देखा सूत्र तीन हरि हाँ दें हरि में खंद विभंग मुनाद सूत्र एक तीन पीरित पुत तीन ये सूत्र आप ये पास बला योटे दें अकुश लेकिन मुनाद तेरे नो ये शील पहाक हतर हरि वेरी दी हर नुआना ये पास पिशुन पास फरुस पास एक किया नुआना ये पास संभागे वचन हतर खतकरण हतर अविद्याओ तीन अविद्यन मुनादे अभिद्या अभिद्यन मुनादे ने पींकियन मुनादे दाने पाकिन मुनादे दाने कुशल की मुनादे दाने अकुशल की मुनादे दाने अंतिमे चतुरी सत्य धर्म की मुखदे दाने एक अविद्याओ इतोड़े खारो अविद्यान एक अकुशल मेहन विशेष अभी सारी पुत्र हाँ ඊට පස්සේ කාරුතිකිනි ව්‍යාපාදෝ අකුසලම් ව්‍යාපාදෝ කියන්නේ මොනවද මේ කාරුතිනොද තරහ එනවද සමහර වෙලට අපි පන්සල එතුලින් අහනවා ඉක්ිනි කේ ගහන තරහයි කියන ඒ කියන්නේ අකුසල සිහි තරහයි කියනං අකුසල සිහි සමහර වෙලට කටියවිල මට කියන හාඳුරු මම නම් සරයි එයා හරි ආඩම්බරේ සිහි කියන මම නම් සරයි හැබැයි මම එතුලින් හින වැලෙන්නේ අයියෝ කුච්චරේ सुपर पुतु जन की आडंबर सिन ममान सरय अब अय्या किनो अय्या अकुशल तम बेड़िए तीन मम हीन वेल की दुख सिहि अय्यो अकुशल खरनु एक आडंबर एनी से योटे बुध हाँ मेहे अभी सारीपुत्र हाँ हे भाई बुध हाँ हे तम वाचन उकुटम कारुते की तरह गियन अनिवार्य अकुशल अंतिम की व मिच दिट्टी अकुशल हरि ने कारण मेह अभी किया फेले बनी हतरक शील हतर इट बस शील हतर एतुलिंग आई नेमतंग विशेषिंग तुनक तीन मूसवा सम्मवाच एतिंडिंग सम्मवाच हतरक एतोड़े फंस शील एतुलिंग तीन तुनाई तुनाई हतराय हतक आय मनाते कि वह अभिज्य එතකොට අටයි ආයි කිව්ව ව්‍යාපාද නමයයි ඊට පස්සේ මිච්ඡේ දිට්ටි 10ක් ඒ කොටස් 10ක් තමයි බුදුහාමුදුරු සාරිපුත්‍ර හාමුදුරු කිව්ව අකුසල එතකොට කාරුතිකිනි ඒ අකුසල 10 ඇතුලින් ඉන්නවනම් යලා මොනද මිච්ඡේ දිට්ටි
සිහින් තමයි ඉන්නවා කතමං සාවස අකුසලම් ලෝභ අකුසල මූලම් දෝෂ අකුසල මූලම් මෝහ අකුසල මූලම් ඉදම් බුච්ඡාත ආවස අකුසල මූලමයි කියනෝනේ දැන් අපි දැන් කියවනේ ලෝභයි දෝෂයි මෝහයි ඒ තුනක් තමයි අකුසල මූලම් කතමං ච ආවස කුසලම් පානාති පාත වේරමණී කුසලම් වේරමණි කියන්නේ කරන්නේ නැහැ පළවෙනි එක කිව්වා පානාති පාත පාතෝ කෝ පානාති පාතෝ කෝ පානාති පාත කරනවා නම් දැන් කියනවා පානාති පාත වේරමණි පානාති පාත වේරමණි කුසලම් අදින්න දාන වේරමණි කුසලම් කාමේසු මිස්සසාර වේරමණි කුසලම් මූසවාද වේරමණි කුසලම් පිසුන වාච වේ වාචය වේරමණි කුසලම් පරෝසයය වාචය වේරමණි කුසලම් සම්පාපලාප වේරමණි කුසලම් අනවිජ්ජ කුසලම් අභ්‍යාපාද කුසලම් සම්මදිට්ටි කුසලම් ඉදම් උච්චත ආවස කුසලම් මේක තමයි කුසලමයි කියනෝනේ දෙයක දැන් හඳුර අපි දැන් විස්තර කිව්වනේ ඊට පස්සේ කිව්වා කතමං සාවෝස කුසල මූලං ආලෝභ කුසල මූලං ආදෝස කුසල මූලං ආමෝහ කුසල මූලං ඉදම් බුච්ඡාත ආවස කුසල මූලං ඒකත් අපි දැන් සාකච්ඡා කරමු ඊට පස්සේ ආයි කියනවා යතකෝ ආවස අරිය ශාවකෝ එවම් අකුසලම් භජනාති එවම් අකුසල මූලම් භජනාති එවම් කුසල මූලම් භජනාති එවම් කුසල මූලම් භජනාති සෝ සබ්බාසු රාගානුසයම් පහය පටිගානුසයම් පති විනුදේතව අස්මීති පටි විනුදේතව අස්මීති දිට්ටි මනු මානනුසයම් සමුහන්තිව අවිජ්ජම් පහය විජ්ජම් උපාදේතව දිට්ටේව ධම්මේ දුක්ඛසන්තකාරෝ හෝති තේරෙනවද උපජිම එතන මොනවද කියන්නේ බුදුහාඳුරු එතෙන්ද බුද්ධ ශාසනය මහාන කරලා කියන්නේ එයාලට කියන්නේ හාඳුලන්ට කියන්නේ ආර්ය ශාවකෝ ආර්ය ශාවක ඒවම් අකුසලෝ ඒ හාඳුලන්ට තමයි කියන්නේ මේක තමයි අකුසල දැන් අපි කියවනේ අකුසල කියන්නේ මොනවද කුසල කියන්නේ මොනවද ඊට පස්සේ අකුසල මූල කියන්නේ මොනවද කුසල මූල කියන්නේ මොනවද පජානාදි කියන්නේ දන්නවා ඊට පස්සේ සෝ සබ්බසෝ රාගනුසයම් පහය දන්නවන නිසා රාග නැති කරනවා පටිගානුසය නැති කරනවා පටිග කියන්නේ මොනවද තරහයි නැති කරනවා ඊට පස්සේ දිට්ඨ මනුසයම් සමුහාන්තම් දිට්ඨ මනුසයම් දිට්ඨ කියන එක නැති කරනවා අවිජ්ජම් පහය විජ්ජම් අවිජ්ජව නැති කරලා විජ්ජ තමයි උපදේවද වෙඩි කරනවා ලබ ගන්නවා දිට්ඨේවා ධම්මේ දුක්ඛ සංතකාරෝ හෝති ඒ භාගයේ දන්නවනම් දුක්ඛ විනාශේ කරන්න පුළුවන් දුක්ඛ කියන එක දකින්නවා එතත එත්තවාතාපි කෝ ආවස ආර්ය ශාවකෝ සම්මා දිට්ටි හෝති මේක තමයි සම්මා දිට්ටි උජුගතස්ස දිට්ටි මේක තමයි කේලින්මේ දිට්ටි උජුගතස්ස කියන්නේ කේලින්මේ මිච්ඡ දිට්ටි කියන්නේ මෙහෙම මෙහෙම එහෙපත්තේ අකුසල බලනවා එහෙපත්තේ බලනවා මේක තමයි උජුගතස්ස මේක තමයි කේලින්මේ මාර්ගය ධම්මේ අවස්සපස දේන සමන්නගාතු ආගාතු ඉමං සද්දම්මන්ති කාරුතිකිනි මහන කරලා ඉන්නවා නම් එයා තමයි මේ භාගේ ඉන්නවා නම් තමයි එයා තමයි සද්ධර්මය තුලින් ඉන්නවා ඊට පස්සේ බලන්නකෝ සද්දාවසෝ තීකෝ තේ වික්කු අයස්මතෝ සරිපුත්තස්ස වාසිතම් අවිනන්දිත්වා අනුමෝදිත්වා අයස්මන්තම් සරිපුත්තම් උත්තරී පන්හම් අපුච්චම් ආයි හාමුදුර ඔක්කොම මේ සරිපුත්‍ර හාමුදුර ඒ වාගේ සාකච්ඡා කරලා නිසා හරියම සන්තෝෂයි කියන්නේ ඔක්කොම සාදු සාදු කියලා අනුමෝදන් කරලා ඊට පස්සේ ආයි කියනවා හාමුදුර මේ වාගේ කොහොමද බලන්නේ කො අපි අහනවන සීය පානාවෝසු ආනෝපෝ පරියායෝ යත අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති මෙහෙම එකක් සම්මාදිට්ඨි කියන්න පුළුවන් නේ මොනක්ද උජුගතස්ස දිට්ඨි ධම්මා අවිස්සපාස දෙන සමන්නවාතු ආගාතු ඉමං සද්දම්මං ති එතකොට කාර්තිකිනි මහාන කරලා ඉන්නවනම් මේ වාගේ අය අපි සම්මාදිට්ඨි කියන්න පුළුවන් නෝ මොනක්ද ඒකද සීයාවෝසු යතකෝ ආවෝසු අරිය ශාවකෝ
आहारांच भजनाति आहार समुदयांच भजनाति आहार निरुदांच भजनाति आहार निरुदगामिनीं पटि पादांच भजनाति एत्ता वाता वातापिको आवसु अरिय सबकु सम्मा दिट्टि होति उजुगदस दिट्टि धम्मे अवश्य पासदेन समन्नगातु आगातु इमं सद्धम्मं මේකට පළවෙනි විස්තර කරන්න ඕනේ නම් සාමාන්‍යයෙන් තේරෙන කරන්නේ විස්තර නෙමෙයි විස්තර කරන්නේ අද රේට් ඉවර යනවා සාමාන්‍යයෙන් තේරුම් කරන්න ඕනේ නම් ආවුදුරු පළවෙනි අහන්න ඕනේ ආහාර කියන අපි අවිධර්මපත්ත බලනවා නම් කීයක් තියෙනවද අපි තේජන් ආ තේජන් තම හම්බවනේ නේ අපි වාසන හම්බවද ආහාර කියන්නේ කීයක් ආ මතිෂ තිලොත්තිම සකුණි ලාවන කවලිකාර ආහාර मनुष्य चेतन आहार आय मुना दुपसीम ए बागे आहार किया तीन पहाक दे हाथ रख दुपसीम स्पर्श आहार इट पास अरे खबलिकार आहार की ना अभी सामान्य खानो एक स्पर्श आहार की ने का अभी स्पर्श करण आगे ने विज्ञान आहार विज्ञान की ने मुना दे इंद्रिय हयक कॉन्टैक्ट करना एक स्पर्श एक तमें संबंध ए विज्ञान तमें आहार विज्ञान आहार की कहूँ अभी खार तिखनी देखा ना सत्टिंग सत्टिंग ने तमें अभी बाड़ी फिरी नुआनी ए नि से विज्ञान की आहार अभी युवा सिंधु की अनुआना एक हनुआना दें अभी मेघाल हरे सत्टिंग एक बाडी फिरी नु ए नि से विज्ञान बुधा විඤ්ඤාණං ආහාර මනුසං චේතන ආහාර කියන්නේ අපිට චේතනාව චේතනහං වික්කවේ කම්මං වාදා මෙහෙම කිව්වනේ ඒ චේතනාව ආහාර කිව්වා බලන්නකෝ කෝටි පොදි පොසත් කට්ටිය අපි සෙනු අපිට ලක්ෂ 10ක් දීලා ත්‍රිවිල එකක් පූජා කරන්න පුළුවන් අපි තරුසින තාම ශිෂ්‍යත් ලියලා ඉවර කරලා විසරයි එතකොට අපි තරුසි දෙන්න පුළුවන් අපිට රුපියල් 60ක් දීලා නුවර යන්නේ ඒක උදා කරන්න පුළුවන් आहारवलिकार स्पर्श आहार विज्ञान आहार मन चेतन आहार आहार हतर मेतन की आहारंच पजानाति कारो ए आपी बुधहांद्रेतुले सम्म बुद्ध शासन महानकर कारो तेकिन आहार हतर दन्वाना आहारंच समुदायंच पजानाति आहार मुनद्दे हेतु ओनी ए आहार हेतु अभी मुनद्दे लाभगान्नुआ කවලිකාර ආහාර ගත්ත පස්සේ මුනදු සමුදායකින් නෙමතන් ලබ ගන්නව දැන් බලන්නේ කොහොම අපි කහමල් කනවා කහමල් බලන් දනවා කහමල් බලන් දේ ඔබතා සාරි බඩේ තුල හරි සතුස බඩේ හරි පිරිසුදු වස්ට්‍රුම් යන හරියෙම එනවා බඩේ හැම ප්‍රශ්නයක්ක් නැ සර්දිකේ හරියෙම සෙහෙළු බව වෙනවා අපි කහමල් බලන් දනවන අපි ඔක්කොම මේක බලන් දෙන පුරුදු කරන්න ඕනේ ඔක්කොම මේක පුරුදු කරන්න ඕනේ ए नि से डॉक्टर अभी बलंद खानुना कहमा डॉक्टर लंग अभी लंग डॉक्टर एनु हाँ ये हेमावलट सनी पे आसानी पे काटने ये अभी आने हाँ हर में मतने आरुद पहायतुल पेनाटूल का बीवल हेम एक माना नहीं हाँ हेमावलट बलने ए पत्ते ये आहार तमा अभी जीवित इन आय अभी सोपक साम उत्तर दुनि सभ्य सत् आहार टिटिक कहारो तिखी मुनंद बलंद एक्त मुनदे शारीरिक स्पर्श हेतु निशा आय मुनदे उपंदनी विज्ञान आहार निशा एक्त मुनदे लवागण मनसन चेतन निश मुनदे लवागण दुअना आहार समुदाय पजाना इट पास आहार निरुदंस पजाना आहार वेलो पास मुनदे आईन ऐनुआ मुनदे अडुनुआ दुआना पजाना अभी कहमल वलंदेनुआना अभी निरोगी इन बुला एक निरोध एक निरोध मे खाले कोरोना निरोधक
අපි කහමල් වළඳනවා නම් නිරෝගින් ඉන්න පුළුවන් මේක තමයි දන්නවා නම් මේක තමයි ආහාර නිරුදංශ පජන ආහාර නිස මොනද නිරෝධ නිරෝගී ලබ ගන්නවා පජනාද කියන්නේ දන්නවා ආහාර නිරුද ගමිනින් පටිපාදංස පජනාති ආහාර බලන්දුව පස්සේ මොනද අයින් කරන්න පුළුවන් ඒ මාර්ග දන්නවා නම් ඒ මාර්ග දන්නවා නම් හාඳුරු දැන් කියවනේ කහමල් වළඳනවා නම් ඒ කහමල් කියලා දුන්නේ ඒකේ තමයි මාර්ග කියලා දුන්නේනේ කාර්ය දෙකිනි ආහාර නිරුද ගමිනින් පටිපාදං ඒ ගමිනින් කියන්නේ ගමනක් කරනවා නම් මාර්ගය තමයි ගමනක් ඒ මාර්ගය දන්නවා නම් තමයි කිව පජනදී කියන්නේ දන්නවා නම් ඊට පස්සේ එත වාතාපි කෝ ආවසු අරිය සබාකෝ සම්මාදිට්ටි හෝති ඒ වාගේ කාර්යොත් දන්නවා නම් සම්මාදිට්ටි සිහින් ඉන්නවා කියන්න පුළුවන් ඒ කියන්නේ ආඳුර ඉන්නත් පුළුවන් අපි උපාසක උපාසිකන් වලදී කාර්යොත් ඉන්න පුළුවන් ආහාර කියන්නේ හොඳට දන්නවන එතකොට මේ ගම්බුරින් බලනවා නම් අවිධර්ම සම්බන්ධට තීනෝ එක අපි කියලා දෙන්න පුළුවන් එතකොට අවිධර්ම හේතු අපි අවිධර්ම තුලින් ආහාර පාඩම් කරනවා නිසා මේකේ අපි හොඳටම තේරුම් ගන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් ඊට පස්සේ උජුගතස්ස දිට්ටි ධම්මේ අවසපාස දන සම්මන්න ගාතු ආගතු ඉමං සද්දම්මං උජුගතස්ස කියන්නේ කේලින් මේ දිට්ටි තමයි තීනෝ මිච්ච දිට්ටි එක නැ සම්මා දිට්ඨිය තුලින් කේලින් දිෂ්ටිය තුලින් තමයි ඉන්නවා කාරුතික්කිනි ඒ වගේ ඉන්නවා නම් එයා තමයි සද්ධර්මය තුලින් මහාන කරලා හරියමට ඉන්නේ කියන්නේ පුළුවන් හාඳුරු කියනෝ එක දැන් කාරු තේරෙන්න අපාරේ තිනුවාද මෙහෙ අපි උපජිම අපි සාකච්ඡා කරනෝ එක තේරුම් කරන්න අමාරුද තේරෙන්න අමාරුද නෑ කාරු තේරෙන්න අමාරුද චූටි දුවලා තේරෙනවද අපි දිලිමිනි හරි හොඳයි බුදුහාමුදුරන්ගේ ධර්ම කියන්නේ කාරු හැත්තටම සරල වාසිය කියලා දෙන චූටි ළමයෙක් තේරෙන්න පුළුවන් කොච්චර ගම්මුරද කමන්නේ ආහාර කියන්නේ ඔක්කොම දන්නවා ආහාර කියන්නේ නෙමෙතන් පෙළවෙනේ මොනක් දා කියන්නේ කොහොම කවලිකාර ආහාර ස්පර්ශ ආහාර විඤ්ඤාණාංච ආහාර මනුසං චේතන ආහාර ඒ ආහාර හතරක් තමයි මෙතන විශේෂින් ඊට පස්සේ කියනවා කතමෝ පානවාසෝ ආවු ආහාරෝ කතමෝ ආහාර සමුදය කතමෝ ආහාර නිරෝධ කතම ආහාර නිරෝධ ගමිනි පටිපද දැන් අපි මේ දැන් අපි සාකච්ඡා කරලා එක නෙමෙතන් මෙතෙන්ද අය විස්තර කරනවා චත්තාරෝ මේ ආවුසු ආහාර භූතානම් වා සත්තනම් තිට්ටියේ සම්භවේසිනම් වා අනුගාහය බලන්න මොකද්ද කිව්ව මෙතෙන්ද ආහාර භූතනම් වා සත්තනම් වා භූත කියන්නේ සත්ත කියන්නේ මෙතෙන්ද හැමා සත්තුන් තිට්ටිය දැන් හඳුර කිව්වනේ සබ්බේ සත් ආහාර තිට්ටික මෙතෙන්ද කිව්ව ඒ තිට්ටිය තමයි තිට්ටිය මිනිස්සේ කියන්නේ භූත කියන්නේ හැමෝ එක්කිනේ ජීවිත ඉන්නේ ආහාර නිසය සම්භවේ සම්බ අනුගාය ඒ ආහාර නිසය තමයි අනුගමනය කරලා එන්න පුළුවන් කතමෝස චත්තාරෝ දැන් අපි කිව්වනේ කවලිකාරෝ ආහාර ඕලරිකව සුකුමාව කවලිකාර ආහාර ඕලරිකව සුකුමාවයි විශේෂ මෙහෙ විස්තර කරලා ඕලරික කියන්නේ මොනවද ලොකෝ පිජ්ජා එකක් කනවන පිජ්ජා කියන්නේ මොනවද කලා තිනවද පිජ්ජා හක් ගිල්ල නැ අපි දිලිමිනිල හොඳයි නැත්තම් ලොකෝ කිරි කිරිපත් හදලා කනවන තමයි කියන්නේ ඕලරික සුකුමයි කියන්නේ සාමාන්‍යයෙන් පරිප්පු දාලා පොල් සම්මල් දාලා ඒ කිරිවත් කනවන තමයි සුකුම ඕලා සුකුම කවලිකාර ආහාර දැන් අපි ප්ලේට් දාලා වත් කනවනේ ගොඩක් දානවනේ ගොඩක් දානවන කියන්නේ ඕලරික සාමාන්‍යයෙන් කනවන ඒකට තමයි කියන්නේ සුකුම ඕලරික කියන්නේ ගොරසු සුකුම කියන්නේ සුක්ෂමයි තේරෙනවනේ ඒකත් මොනක්ද කාරෝ තිකිනී රූප පණං කරනවා නම් අභිධර්ම තුලින් තේරුම් ගන්න හරියම තේරෙන්න පුළුවන්. එතකොට කවලිකාර ආහාරගෙන නැවතන් කොටස් දෙකක් කියව. නෑ අය කියනවා පස්සෝ ဒුතියෝ පස්ස ආහාර ස්පර්ශ කිවනේ අපි දැන් ඒ ස්පර්ශ ආහාර ဒුතියෝ. මනුෂං චේතනා තතිය මානසික චේතනාවෝ තතිය විඤ්ඤාණං චතුත්තං විඤ්ඤාණ චතුර්ථ ආහාර. තං තංහා සමුදාය ආහාර සමුදායෝ තංහා අයින් කරනවා නම් තංහා සමුදාය නම් තෘෂ්ණාව උපන්දිණිය එනවා නම් ආහාර අපි ලබ ගන්නවා ඊට පස්සේ තංහා නිරෝධෝ ආහාර
නිරෝධෝ තණ්හාත් අයින් වෙනවනම් ආහාරත් සාමාන්‍යයෙන් බලන්දුවත් ඉන්න පුළුවන් ඒ වාගේ අපි උදාහරණ කියන්න පුළුවන් අපි ඊයේ බලන්දුව එක දවසේ 24 ඇතුලින් එක පාරක් විතරයි කාරු දෙකිනේ ඒ වාගේ ඉන්න පුළුවන් නම් කියන්නේ ආ තණ්හායෝ නිරුද ආහාරත් අඩු කරලත් කාලා ඉන්න පුළුවන් ජීවිතේ ඊට පස්සේ ආයමේ වාරිය අට්ටංගික මග්ගෝ ආහාර නිරෝධ ගමිනී පටිපාද සේයති දම් කාර්තිකිනී ආහාර මාත්‍ර භෝජන මාත්‍ර ආහාර වළන් දෙනවා නම් තමයි අරිය අෂ්ටංගික මාර්ගේ සම්මාදිට්ටි එතුලින් බෙඩේ කරනවා මෙතන ආර ආහාර නිරෝධ ගමිනී පටිපාද කියලා බුදුහාඳුර අපි ශාරීරික පුත්‍ර හඳු තමයි විශේෂ ඒ කියන්නේ සම්මාදිට්ටි සිහියෙන් ඉන්න සම්මාදිට්ටි කියන්නේ නැමෙතන් ආහාර කොච්චරයි වළන් දෙන්න ඕනි තේරෙන්න ඕන ඒක තමයි මෙතෙන්ද විශේෂින් සම්මාදිට්ටි කියනවා මාත්‍ර භෝජන මාත්‍ර කියනවනේ භෝජන මාත්‍ර දන්නවනම් ඒ තමයි සම්මාදිට්ටි සිහියෙන් ඉන්න කවද්ද වළන් දෙන්න ඕනි කීයටද වළන් දෙන්න ඕනි කොච්චරේ ඕනිද ඒක තේරෙනවා නම් ඊට සම්මාදිට්ඨිය තිනු ඊට පස්සේ සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාසෝ සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායමෝ සම්මා සාති සම්මා සමාධි යතකෝ ආවස ආරිය සාවකෝ ඒබම් ආහාරම් පජනාති ඒබම් ආහාරම් සමුදයම් පජනාති ඒබම් ආහාර නිරෝධම් පජනාති ඒබම් ආහාර නිරෝධ ගමිනී පටිපාද පටිපාදම් පජනාදිසෝ ආවෝසෝ රාගනුසයම් පහය පටිගානුසයම් පහය පටිවිනු දේත්වා අස්මෙන්ති දිට්ඨ මනුසයස්මං සමුහිත හන්තම් අවිජ්ජම් පහය විජ්ජම් උපදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛ සන්තකාරෝ හෝති කාරුතිකිනි ඒ අරියෂ්ටංගේ මාර්ගයේ තුලින් සම්මා දිට්ඨි තියලා ආහාර මාත්‍රාව දන්නවා නම් එයලා මොනවද අඩු කරන්නේ තරහ එන්න එකක් අඩු කරනවා කොච්චි බෙඩි බලන් දෙනවා නම් තරහයි බෙඩි එනවා හෝමිරිස් බෙඩි කනවා නම් තරහයි බෙඩි එනවා එහෙමයි දන්නවා නම් මොකද්ද සම්මාදිට්ටි සම්මාදිට්ටි එහෙමයි තිනවා නම් කාරොත් රාගව අඩු කරනවා රාග කියනයි නෙමෙතන් ඒක අපි කමේසු මිස්සසර ඒක දෙන්න එතනද ඒක සම්බන්ධ කරන්න පුළුවන් මොන දාහර බලන් දෙනවා නම් ඒ භාගය තමයි අපිට ශරීරිකට දනිනවා ඊට පස්සේ පටිගානුසයම් පටිගගෙන තරහය නැති කරන්න පුළුවන්. දිට්ඨ මනුසයම් මිත්‍ය දෘෂ්ටියත් අයින් කරන්න පුළුවන්. අවිජ්ජම් පහය අවිජ්ජ අවිද්‍යාව නැති කරලා විජ්ජව උපන්දිනිය ලබ ගන්නවා. ඊට පස්සේ දිට්ඨේව ධම්මේ දුක්ඛ සන්තකාරෝ ඒ භාගයේ දෘෂ්ටි දීලා ධර්ම වළනවා නම් දුක්ඛව නැති කරන්න පුළුවන්. එත්තවාතාවිකෝ ආවෝසු අරිය සාවකෝ සම්මා දිට්ඨිය හෝති උජුගතස්ස දිට්ඨි අය කියන්න ඕනේ ඒක සම්පූර්ණ ඒ වාගේ හාමුදුරිකිනි ඉන්නවා නම් තමයි කියන්නේ හාමුදුර හරි ගිහි හරි කමන්නේ සම්මා දිෂ්ටි කේලින් දෘෂ්ටි ඉන්නවා කියන්න පුළුවන් සාද ආවසුතෝ තීකෝ තවික්කෝ අයස්මන්තෝ සරිපුත්තස වාසිතම් අභිනන්දිත්වා මේකේ අය කියන්නේ ඔන්නේ එතන සරිපුත්‍ර හාමුදුර ඒ වාගේ ආහාර කියන එක විස්තර කරලා පස්සේ අනික හාමුදුරලා සාදු සාදු කියලා අනුමෝදන් කරලා සතුටු නමතං ආයහනවා සී ආවසු යතකෝ ආවසු අරිය සාවකෝ දුක්ඛං සපජනාති දුක්ඛ සමුදයං සපජනාති දුක්ඛ නිරුදං සපජනාති දුක්ඛ නිරුධ ගමිනින් පටිපාදං සපජනාති එත්ත වාතාවිකෝ ආවසු අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවස්සපාස දෙන සමන්න වාතෝ ආගතෝ ඉමං සද්ධම්මං කතමං පන වාසෝ දුක්ඛං කතමෝ දුක්ඛ සමුදයං කතමෝ දුක්ඛ නිරෝධ කතම දුක්ඛ නිරෝධ ගමිනී පටිපදා ජාතාපි දුක්ඛ වර ජාතිපි දුක්ඛ වරේපි වර ජරාපි දුක්ඛං මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනසව උපයස දුක්ඛං අපයි අපියේහි සම්පයුග දුක්ඛ පියේ විපයුග දුක්ඛ යම් පිච්ඡං නා ලබ්බති තම්පි දුක්ඛං සංකිතෙන පංච උපදන කන්ද දුක්ඛං ඉදම් බුච්චතාවාසු දුක්ඛං කතමෝ සාවසු දුක්ඛ සමුදයං යම් තංහා පුනභාවිකං නන්දි රාග සහගත తత్ర తత్ర විනුන්දිනි සේයතිදම් කතම කම තංහා භාව තංහා විභාව තංහා අයම් බුච්චතෝ ආවසු දුක්ඛ සමුදය කතම සාවසු දුක්ඛ නිරෝධෝ යෝ
तस्सेव तन्हाया अशेष विराग निरोध चागु पटि निस्सग्गु मुत्ति अनलायु अयम बुच्चातु आवसु दुःख निरोधु कथमंच आवसु दुःख निरोध गमिनी पटिपद अयमेव अरियट्टंगिकु मग्गु सेयत्तिदं सम्मदिट्टि సమ్మ సంకపాయని ఒక్కడు మాకి ఎన్నో ఉన్న అయం ఉచ్చతి ఆవసు దుఃఖ నిరోధగమిని పటిపాద ఎతకు ఆవసు అరియ సావకం ఏవం దుఃఖం భజనాతి ఏవం దుఃఖ సముదయం భజనాతి ఏవం దుఃఖ నిరోధం భజనాతి ఏవం దుఃఖ నిరోధగమిని పటిపాద పటిపాదం భజనాతి సబ్బాసు రాగానుసయం పహాయ పటిగానుసయం పహాయ పతి విను దెత్వ అస్మితి దిట్టమనుసాయం సమహూతం అవిజ్యం పహాయ విజ్యం ఉపదెత్వ దిట్టే వదమ్మే దుఃఖ సంఖార హోతి ఏత వాతాభికు ఆవసు అరియ సావాకు సమ్మ దిట్టి హోతి ఉజుగతస్స దిట్టి దమ్మే అవిస్స పస్సదేస్ పస్సదేన సమన్నుగాతు ఆగోతు ఇమాం సమ్ సద్దమ్మాన్ తి ఆంధ్ర పుటక్ హయం కీలా ఏ హెమావలట అవి ఒక్కడమే దాన్నో ఆంధ్ర ఇచ్చరడే విస్తర కరల అరే చతురార్య సత్య ధర్మ ఎందుకంటే దుఃఖ సముదాయ దుఃఖ పెళ్ళమని దుఃఖ ఇటు పాసే దుఃఖ సముదాయ ఇటు పాసే దుఃఖ నిరోధ సత్య దుఃఖ నిరోధ గామిని పాఠిపాద ఎందుకంటే దుఃఖ కియని బుధహాముదుడికి జాతి బి దుఃఖ జరాపి దుఃఖ ఉపందినీయ దుఃఖ జరా అభి వయసు కియన రోగం ఏన దుఃఖం అంతిమడికి సంకీర్తన పంచ ఉపధాన స్కంద దుఃఖ పంచస్కంద దుఃఖనమి బుధహాంధ్రు కి వదనే పంచ ఉపదాన స్కంద దుఃఖ పంచస్కంద కీన మునంద తేజాన్ రూపస్కంద వేదన స్కంద సంయస్కంద సంఖర స్కంద వీయన స్కంద హరి ముంద సాధు 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 ఎత్తదమై రత్రం కృతయం ఏ పంచస్కంద తీనువానా దుఃఖనమి బుధహాదురు అంటే హిటియని ఏ పంచస్కందని సార్ అవి అర్హంత హాదురుల తీని అవి దుఃఖనేమి కారు తెకిని ఏ పంచస్కందట అల్లను అనన్ దుఃఖ పంచస్కంద ఉపాదాన ఉపాదానికి అల్లను అనన్ తమాయికి దుఃఖ అంతిమే సంకీర్తన బుధహాదురికి అవి సరిపుత్ర హాదురు తమ విశేష మేకే దేశన కరలా సాగచ్చ కరలా కారు తెకిని ఏ పంచస్కందట అల్లల ఇన్ను అనన్ ఓ రతనానంద హాదురు రూప హరి లస్సనై ఏమై అల్లల ఇన్నువన రూపస్కంద ఉపదాన స్కంద దుఃఖ ఉపదాన దుఃఖం దెన్ సత్తుటెన్ ఇన్న రతనానంద హాదురు అసనిపై కట్న హెమావలడు సనిపై ఎగియన వేదనవు సత్తుటెన్ వేదనవు ఉపదాన దుఃఖ కంద ఇటు పస్సే రతనానంద హాదురు తమై అభిధర్మ ఉగన్నాన్ని భూలం ఏమై మానవు హిటింగ్ ఇన్నువన సైన్య దుఃఖ కంద సైన్య ఉపదాన దుఃఖ కంద ఇటు పసే హాందురు దాన్నేనే ఏమై మాన హిటియేనా ఆయ హాందురు విత అభిధర్మ ఉగన్నన్ను బుల ఏమై మానవ హిటియేనా సంఖారావు బెడిగరణం ఎదుడే సంఖార దుఃఖ ఉపదాన స్కంద ఇటు పసే ఏ నిస వింజనవు బెడిగరణం వింజన పహాయ్ హరి హయా గొక్కుడమే ఆయ్ బెడె బెడి సెహిల్లు బాబే కాకనే నిదహస కాకనే శాంసంగ్ కాకనే ఆయ్ వీణ ఉపదాన స్కంద తమాయ్ అల్లను ఎదోడే సంగీతన కివ పంచ ఉపాదాన ఉపదాన స్కంద కివ ఏ పహా తీనువ మిత్ర నమి తీప పస్సే బెడి మే అల్లను అనాం అకుశల పత్తే అల్లను అనాం తమాయ్ కివ బుధహాందుర ఎత్తనే దుఃఖ ఆయన ఏమతాం హాందుర తేజ అంటే కెమెతి నాం ఇయట ఉదే దెక్కనాం కెమెతి నెత్తాం ఇయట ఉదే దెక్కనాం ఉన్నది దుఃఖ ఏ ఇయట కెమెతి నే మమ ఏ ఊదు ఉదే నాగిట్ట బస్ ఇయట హాంబు మమ ఎగనా దుఃఖ హబై అవి సెనుగడన మాట కెమెతి ఇయట దెక్కనా ఉన్నది సత్తుట ఏక దుఃఖ కెమెతి నేకినిట హాంబునా ఏక దుఃఖ అకెమెతి నేకినిట హాంబునా ఏక దుఃఖ ఇది బస్ ఏ భాగ్య కుటుంబం తమై మెత్తనే కారు తిక్కిని దాన్నువాన ఇయ తమై సమ్మా దిట్టి సిహి ఇన్ను ఇదోడే దుఃఖం ఏ లోబై అలోబై అదోసై లోబై దేశాయ్ మోహాయ్ అలోబై అదోసాయ్ అమోహాయ్
ඒ හේතු හයක් දන්නවා නම් දුක්ඛ සමුදය දන්නවා තමයි දන්නවා නම් හරියම හැත්ත තමයි මේ හාමුදුරු තාම දන්නේ නැහැ දන්නවා නම් අරහන්ත හාමුදුරු තාම ගොඩක් දුර ඒකේ දන්නේ නැහැ නිසා තාම පුදු දන්නවා නම් තමයි සම්මා දිට්ඨි ඊට පස්සේ ඒක කොහොමද අයින් කරන්න ඕනි ඒ අරිය ස්ට්‍රින්ගේ මාර්ග කොඩමේ දන්නවා නම් තමයි සම්මා දිට්ඨි ඊට පස්සේ ඒක අයින් ඒක පවිච්ච කරනවා නම් පැනඩුලක බුණුවා නම් උණු නැති යනවා ඒ වාගේ දන්නවා නම් මේ අරිය ස්ට්‍රින්ගේ මාර්ග පවිච්ච කරනවා නම් නිර්වාණ ලබා ගන්න පුළුවන් ඒක දන්නවා නම් තමයි සම්මා දිට්ඨි මේ සම්පූර්ණ ඒ පැරග්‍රාෆ් එතුලින් විස්තර කරලා ඊට පස්සේ එහෙම දන්නවා නම් ඒ වාගේ සම්මා දිට්ඨි දන්නවා නම් කාරුත්‍තිකින තණ්හාව නැති වෙනවා රාග නැති වෙනවා තරහ එකක් නැති වෙනවා සම්මා දිට්ඨි කේලින්මේ උජ්ජගත දිට්ඨින් තමයි ඉන්නවා විශේෂයෙන් ඒ පැරග්‍රාෆ් එතුලින් ඒකේ දේශනා කරනවා ඊට පස්සේ ආයි කියනවා සීය ආවසෝ යතකෝ ආවසෝ අරිය සාභාකෝ ජර මරණංච පජනාති ආයි විස්තර කරනවා ජරා කියන්නේ මොනවද මරණ කියන්නේ මොනවද පාලි විතර අහන්නකෝ හාමුදුරයි ජරා කියන්නේ වයස යනවනේ මරණ කියන්නේ මරණයේ ස්වභාවික ධර්ම අය විස්තර කියන්න ඕනේ දෙක ඕන්නේ පාලි විතර අහන්න යතකෝ ආවසු අරිය සාවකෝ ජරා මරණංච පජනාති ජරා මරණ සමුදයංච පජනාති ජරා මරණ නිරුදංච පජනාති ජරා මරණ නිරුදගමිනීම් පටිපාද පජනාති එතවාතාවිකු ආවසු අරිය සාවකු සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවස්ස පසෙ දං දේන සම්මාන සාමනාගාතු ආගතු ඉමං සද්දම්මං කතමං පාන ආවසු ජර මරණං කතමෝ ජර මරණ සමුදයං කතමෝ ජර මරණ නිරුදං කතම ජර මරණ නිරුද ගමිනී පාටිපාද ඊයේ තේසම් තේසම් සතනම් තම් හි සත්ත නිකායේ ජර ජීරණාත කන්දිච්ඡම් පලිච්ඡම් බලිත චාත අයුනු සම්හානි ඉන්ද්‍රියාණං පරිපාකෝ ආයම් උච්චතංසු ජර කතමංචු ආවසු මරණං යේ යා තේසම් තේසම් සත්තනම් තංහා තංහා සත්තනිකාය චූති චවනාත වේදු අන්තරදාන දානං මුච්ච මච්චු මරණං කාලං ක්‍රියා ඛන්දානම් බේදු කේ කාල වරස්ස නික්කේපු ජීවිතේන්ද්‍රිය සුපස්සු පස්සේදු ඉදම් බුච්ඡතාවසු මරණම් ඉති අයංච ජර ඉදංච මරණම් ඉදම් බුච්ඡතාවසු ජර මරණම් ජාති සමුදය ජර මරණ සමුදයෝ ජාති නිරෝධ ජර මරණ නිරෝධෝ ආයමේව අරිය අට්ඨංගික මාර්ගෝ ජර මරණ නිරෝධ ගමිනී පටිපදා සේයතිනම් සම්මා දිට්ඨි අන්තිමේ සම්මා ඔක්කොම සම්මා අරියස්ඨංගික මාර්ගය තුලින් ඔක්කොම කියනවා ඊට පස්සේ ආය කියන යතකෝ ආවසු අරිය සාවකෝ එවං ජර මරණ පජනාති එවං ජර මරණ සමුදායං පජනාති එවං ජර මරණ නිරෝධ පජනාති එවං ජර මරණ නිරෝධ ගමිනී පටිපදා පජනාතිසෝ ආවසු රාගනුසයම් පහය ආයි ඔක්කොම කියනවනේ මතං එත්ත වාතේ විකෝ ආවසු අරිය සාවක සම්මා දිට්ඨි හෝති නෙමතං ඔක්කොම කියනවා සද්දාවසු තී කෝපේ අප්පුච්ඡම් සේ නෙමතං අයි වෙන පැරග්‍රාෆ් එක එතෙන්ද විශේෂයෙන් විස්තර කරලා මරණ කියන එකක් මොකද්දද ජරා කියන එකක් මොකද්දද අපි සෙනු කියන්නේ බුලන්ද ජරා කියන්නේ මොනවද කොහොමද අපි දකින්නේ බුලන් ජරා කියන්නේ මොකද්දද අපි සෙනු අපච්චි ඔළුවට බලන්නකෝ තරුණ කාලේ අපච්චිට දෙක්කද අපි මැති දුක එන්නේ බනේ තරුණ කාලේ අපච්චිට දෙක්කද කොණ්ඩ කොහොමද තිබ්බ කළු පාට දැන් මා කොහොමද සුදු පාට ඒක තමයි ජරාව පටන් ගත්ත දකින්නේ කේලින්ම දකින්න පුළුවන් විශේෂයෙන් ඒ ජරාව තමයි මෙතනින් කියලා ආය මොනක්ද දකින්න පුළුවන් අපි ඕ දැන් බලන්නේ රතනන්ද හමුදු තරුණ නිසෙන් හරි සෙහෙල්ලු චර්මාව තියෙන වයස කට්ටිය අච්චියම්මල සීයල මෙහෙමනේ මෙහෙමනේ සෙනු ඒකද තමයි කියන්නේ ජරාව ජරවයි ගොඩක් විස්තර කරලා කියන්නේ ඉතින් මරණ කියන්නේ මොනක්ද අපි දිලිමිනි කියන්නේ
අසුබ මොන හරි මම කියන මල ගෙදර ගිල්ල තිනවද එයි අපි කිනි නැති කියනවා නැති ගියේයි එහෙම කියනවා එයා කතා කරන්නේ නැහැ නිසා S2 හැල සෙතවිලින් හිටින්නේ නිසා තමයි අපි කියන මල ගෙදර එහෙමනේ ඒ විතරයිද ආයි විශේෂයෙන් එතෙන්ද එයාගේ මානසික ඉන්ද්‍රිය නැති ඉන්ද්‍රියක බෙඩ කරන්නේ නැහැ විශේෂයෙන් ඒක විතර කියනවා හාඳුරු අයි විස්තර කරන්න නැහැ ඒතොට ඉන්ද්‍රිය නැති කියන්නේ තමයි විශේෂයෙන් මානසික ඉන්ද්‍රිය නැති කියන්නේ එකක් මරණ ධර්ම කාර්යොතිකිනි ඒක දන්නවා නම් අපි ජර ධර්මව කියන්නේ අපි වයස කියනන් ඒ වගේ දන්නවා නම් තමයි සම්මා දිට්ඨි සිහින් ඉන්නවා උච්චගත දිට්ඨින් ඉන්නවා ඒ වාගේ කාර්ය දකින්නවා නම් තරහය නැති වෙනවා රාගව නැති වෙනවා අන්තිමේ අවිජ්ජව නැති කරලා විජ්ජව බෙඩි කරනවා ඊට පස්සේ ආයි කියනවා යතකෝ ආවසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරුදංච පජානාති ජාති නිරුද ගමිනින් පටිපාද පජානාති ඒතව ඒ එත්තවාතාවිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ටි හෝති උජුගතස්ස දිට්ටි ධම්මේ ද අවිසවස සමනුගතෝ ආගතෝ ඉමං සද්දම්මං කතමු ආ පාවස ජාති කතමු ජාති සමුදය කතමු ජාති නිරුද කතම ජාති නිරුද ගමිනින් පටිපාද හාඳුරු කේලිමේ ඒක විශේෂයෙන් මේකේ ಜಾති මොනක්ද කියන්නේ උපන්දිනිය කියන එක මොකද්ද කේලිමේ පාලි විතරයි කියනවා පළවෙනි යා තේසම් තේසම් සත්තානම් තම් හි සත්ත නිකායේ ಜಾති සංජති ඔක්ඛන්දි අවිනි නිබ්බා නිබ්බති ඛන්දානම් පතු බාවං බාවෝ අයතනම් පති ලබ්බෝ අයම් බුච්චතු ආවසු ಜಾති බව සමුදාය ಜಾති සමුදායෝ बाबा निरोध जाति निरोध आया मे वारी अट्टंगी को मगो जाति निरोध गामिनी पटिवाद से दान आर्य अष्टंगी मार्ग नमत कुटुमिकियन यतको आवसु आर्य सावको एवं जाति भजनाति एवं जति समुदाय भजनाति एवं जाति निरोधम भजनाति एवं जाति निरोध गामिनी पटिपाद भजनाति सु सब्बोसु रागानुसय पहाय නැවතන් අයි ගාත ඔක්කොම කියලා වාගේ කියනවා කොහොමද අන්තිමේ දුක නිරුදන උජුගත දිට්ඨියනේ ඒ ගාත සම්පූර්ණ කියලා ඊට පස්සේ කියන මෙතන විශේෂ මේ පැරග්‍රාෆ් තුලින් ಜಾති කියන එක මොනද්දද උපන්දිනිය කියන එක මොනද්දද අපි කොහොමද කියනවා එක්කෙනේ උපන්දිනිය ලබා ගත්තා අපි වාසනේ කියන බුලන්ද උපන්දිනිය කියන්නේ බවයි කියන්නේ පළවෙනි අම්මා බඩේ ඇතුලේ එනවනේ එතන මොනද්ද මොනද්ද තියෙනවා අම්මා අම්මා බඩේ ඇතුලේ මාතෘ ගර්භය ඇතුලේ මොනද්ද මොනද්ද තියෙනවා වාසන එකිනෙදේ පංචස්කන්ධ ඔක්කොම තියෙනවද ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවද තියෙනවා හැබැයි චූටිම නේ මයික්‍රොස්කෝප් දාලා බලන්න ඕනේ දවස් මම කී හිතන්නේ සති එකක් පස්සනේ උපජෙම එමයි දකින්න පුළුවන් මෙයාට S3 නවා සතිය එකක් පස්සේනේ වදිනවා එතකොට ඒකේ තමයි විශේෂින් කිව්වා පංචස්කන්ධ ලවා ගන්නවා පංචස්කන්ධ ලවා ගන්නවා ආ පංචස්කන්ධ හැබැයි ආ දකින්නේ නැහැ අයි පංච ඉන්ද්‍රිය ලවා ගන්නවා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හයක් කියන්න පුළුවන් ඒකට තමයි කියන්නේ ಜಾති නැමතන් උපන්දිනිය එතකොට කාර්තිකිනි දන්නවනම් ඒ ಜಾති මාතෘ ගර්භය තුලින් කොහොමද ඉන්නේ ඒක කොච්චර දුක්ද කොච්චර අමාරුද එහෙමයි දන්නවනම් තමයි කියන්නේ සම්මා දිට්ඨි සිහින් ඉන්නවා ආයි කියන්න ඕනේ දෙයක් හොඳ ඊට පස්සේ නැමතන් කියනවා සිය ආවසෝ යතකෝ ආවසෝ අරිය ශාවකෝ භාවංච භජනාති භාව සමුදයංච භජනාති භාව නිරුදංච භජනාති භාව නිරුද ගමිනින් පටිපද භජනාති ඒතපි ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිස්සපාස දෙන සමන්නෝගත ආවදු අය ඔක්කොම කියන්න ඕනේ නේ මේ කියන්නේ මොනක්ද භාවව දන්නවන භාව කීයක් තිනුවාද තේජාන් නෙමතන් භාව කීයක් තිනුවද කොටස් අපි වසිම නෙමතන් කාම භාව රූප භාව අරූප භාව එහෙම නේද උපදින එහෙමද තේජ භාව කියන්නේ ආයි
भाव तन्हा नेमतं आई विभाव तन्हा आई कामतन ये भागे तीनों ये भागे भाव दन्नवन तमाय विशेषिंग विस्तर कियन्नोन आई सम्मादिट्टि तीनवा कियन्नो आई ए सम्मादिट्टि एहेम दिट्टि तीनवा नं रागव नेति येनवा दोषव नेति येनवा एहेमय तमाय अविज्जव नेति करला विज्जव पेडि करना एक तमाय विस्तर करला එතන කිව්වනේ කාම භාව රූප භාව අරූප භාව අපි පස්සෙම හරියට කිව්වා උපදින්නේ උපන්දිනේ ලබන ස්ථාන නිතරම තියෙන්නේ ಜಾති කියලා උපන්දිනේ ලබන ස්ථාන ස්ථානේ තමයි විශේෂින් මේ විස්තර කරලා උපදින්න ඒ කියන්නේ පංචස්කන්ධ ලබ ගන්නවා විශේෂින් ඒක තමයි කිව්වා හරියම ඔක්කොම අවිධර්ම තමයි මෙතනට චුති යලා චිත්ත විතර ඉවර කළා තාම ඡයදේශික නැහැ නේ හොඳයි काम मनुष्य लोक हारी आई देवी लोक हारी तिरसन्न हारी ये काम काम वचर सिंह तेज पानस පනස් හතරයි ඒ සිහියේ ඉන්නවනම් ඒක මිනිස්සු කෙනෙක් ඉන්න පුළා සත්තුත් ඉන්න පුළා ඒ කාම වචර සිහියෙන් ඉන්නවනම් තමයි කියන්නේ කාම භාවෝ ඊට පස්සේ රූප වචර සිහිය කියද 15 කාරුදිකිනේ රූප වචර සිහිය ගත්තන රූප භාවෝ අරූප වචර සිහිය කියන කීයක්ද ඈ ආ 12යි වචමෝ හරිම හොඳයි අපි මොකද හොඳටම මතකයි කාර්තිකිනී අරූප වාච වචර ඥානවලව ගන්න රූප වචර අරූප වචර ලව ගන්න ඥානවලව ගන්න ඒකට තමයි කියන්නේ අරූප භාවෝ ඊට පස්සේ ඒක දන්නවා නම් තමයි සම්මා දිට්ඨි විස්තර කරලා ආයෙ එතන කියන්න ඕනේ යතකු නැමතන් ආයි කියනවා දන්නවා නම් භාවම් පචනාති ආයෙ ඒක කියන්න ඕනේ ඊට පස්සේ මොනවද අහනවා ඒකත් බලමු සිය ආවසු යතකු ආවසු අරිය සාවකු උපදානංච පජානාති දැන් කියනවා උපදාන කියන එකක් මොකද්ද උපදාන සමුදයංච පජානාති උපදාන නිරුදංච පජානාති උපදාන නිරුදං හාමුදුරේ සම්පූර්ණ කියන්නේ නැහැ අපි බලමු උපදාන මොකද්ද කිව්වද එතකු ආවසු අරිය සාවක සම්මාදිට්ඨි හොති ඒක තුන්නේ चत्तारी मानी आवोसु उपदानानि तंडिकिवा उपदान निमतं हतरक तीनो मनते काम उपदानम दिट्टु उपदानम सिलबात उपदानम अत्तवाद उपदान दन्नोनि अभी उपसिगम लेतने काम उपदान कियने के काम वचर सिहिये पनास हतरट संबंध है दिट्टु कियने मित्त दिष्टियक संबंध है සීලබත උපකිනේ මම තමයි සීල්බත් මම තමයි එහෙමයි ප්‍රයෝගික කරනවා එහෙමයි ඊට පස්සේ අත්තවාද කියන්නේ අයි සීල සීල කියන්නේ නැමතන් එතන සීල තිනු හැම විතර නෙමෙයි ඒ කියන්නේ ගස්කොලට පූජ කරනවා දේවාලය පූජ කරනවා දේවාලය ගිල වන්දනාව කරනවා ඒකත් සීලබත උපදන ඊට පස්සේ අත්තවාද උපදන කියන්නේ මම තමයි තේජන් මම තමයි බහුබාලී තේජන් එහෙම හිතනවා නම් ඒකද කියන්නේ අත්තවාද උපදන. හැබැයි ඒ හැම එකක් නෙමෙයි. හැම වලට අපි මොන හරි කිව්වත් හරියෙම කරලා දෙනවා. ඒ කියන්නේ මේ මානව නැහැ. මානව තිනවන මම අයිය පොසත් ඉක්නේ අයිය හාඳුරු මම මල් පොචි අපි හදන්නවනේ. එයා හැම එකක් නැහැ. අද දවසේ අපි මේ ඔක්කොම මේ දායක සබ ඔක්කොම අපි තරෝසි, දිලිමිනි, මලිෂත්, වාසන අපි ඖෂධි, තේජන් අපි චිරණ හම්බව ඉන්නවා හිටිය ඔක්කොම හරි සතුටින් හදලා එන්නේ සීල මෙතනකින් අත්තවාද උපදන එක නැති නිසා එයි මම පෝසත් ඉගෙන එහෙමයි පෝ පස් අල්ලන්නෝනේ මගේ හතුලේ ජරව එහෙමයි තිනවා නම් තමයි කියන්නේ මෙතනේ අත්තවාද උපදාන එතකොට කාර්තිකිනී ඒක දන්නවා නම් තමයි රාගව නැති කරනවා තණ්හාව නැති කරනවා අවිජ්ජව නැති කරනවා ඊට පස්සේ මොනවද අහලා අපි බලන්න සී ආවසු යතකෝ ආවසු අරිය සාවකෝ තණ්හාංච පජානාති
आयोम विस्तर की तान्हा मुनाद तान्हा समुदे की मुनाद ये प्रश्न हाल एक तान्हा किए का मुखद एक छाय में आवसु तान्हा खायो कुहमदे तान्हा के रूप तान्हा सद तान्हा गंध तान्हा रास तान्हा पुट्टब तान्हा दम्म तान्हा संभुन्न अभिधर्म खाता होने ए तान्हा खाता ए रूप सद गंध रास पुट्टब दम्म अभी वासना एक ही कोई भी पाठ कर ला माता कह दी चेतिसी के हमें माता कहने दे आई रूप एतुलिंदा में विशेषिंग तीन हुए का मैं के विशेषिंग रूप धर्म तमाय कथा कर ला ए रूप अंगे रूप की ने तेरे शब्द रूप गंध रूप रस रूप एक ने मुनते रूप दाखिन हुआ रस एक है अभी भून हुआ खान हुआ इन पास गंध एक अभी उसमें मनोहारी सुगंध गान इट पास शब्द कहने शब्द हो शब्द केमती है इट पास पोटाप कहने स्पर्श करण धर्म कहने कुशल अकुशल पीन पाओ काव दे हिदने के मानसिक है इंद्री हयांगे अरमुन हयांग हरे देव तेरे मनी अभिभाषण है इंद्री हयांगे अरमुन हयांग एक अल्लाह वनांग तमाय की हुआ आयन करण वनांग तान्हा खाया एक अल्लाह वनांग තන්හාව විශේෂයෙන් මේ පැරග්‍රාෆ් තුලින් විස්තර කරනවා. එතකොට ආයෙත් ඔක්කොම බලන්න ඕනේ. කාරු දෙකින් එහෙම දන්නවා නම් ආයෙ නෙමෙතන් කිව්වා රාගය අඩු කරනවා තරහයත් අඩු කරනවා අවිජ්ජව අඩු කරනවා ඊට පස්සේ ඒ ඉක්කිනි තමයි සම්මා දිට්ඨි සිහින් ඉදිරි ඉන්නවා. එතුලේ ඉන්නවා. ඊට පස්සේ ආයෙ අහනවා සිය ආවසු යතක ආවසු අරිය සාවකෝ වේදනානංච පජානාති मेतन की वेदन की मुखद अभी बलम उत्तर मुनदे चक् संपसाज वेदन सोत संपसाज वेदन गण संपचाज वेदन जीव संपचाज वेदन कय संपचाज वेदन मनु संपचाज वेदन अभी वेदन की मुनदे वेदन की सिंगल कुमुदे वेदन तमय भावित विधीन विंदुन විඳිනවා කියනවනේ අය විඳිනවා කියනවා ඒ කවුද විඳිනවද ඉන්ද්‍රිය හයක් තමයි විඳිනවා එතකොට මෙහි සුඛ දුක් උපේක්ඛ විතරයි කිව්ව නැ ඒ ඉන්ද්‍රිය හයක් විඳිනවා ඒක තමයි මෙතන වේදනාව කියලා මූණට වේදනන්න බුල දැන් ගොඩක් වෙලාව හාමුදුරු කතා කරනවා සමහර වෙලෙ ඉතරොසේ නරකයි කියන හැම කියන්න නම් මූණට වේදනා හැබැයි අපි කියනෝනේ සුදුමණික් තේජන් උඩ බලන්න මයිටි ඊට පස්සේ එතකොට ඒ එතන තමයි වේදනා කතාව විශේෂින් කියලා කාරු දෙකිනි ඒ ඉන්ද්‍රිය හයන්ගේ වේදනා හම්බුනෝ ඒක දන්නවනම් තමයි සම්මාදිට්ටි කාරු දෙකිනි දන්නව පස්සේ නැති කරනවා නම් තරහින් නැති කරනවා තනාව නැති කරනවා අන්තිමේ අවිජ්ජව නැති කරනවා විශේෂින් එහෙමයි විස්තර කරලා එතකොට ආයි එහෙමයි वेडियो में कियन नोने आई ने मतलब पास्सा कियन मुनाद्दे में इतने उक्को में विस्तर करेगा यह पता आई आपी ओने आपी उक्कड़ में दान नो पोसा नहीं आपी उक्कड़ में धर्मा पाते हैं नहीं से इड बसे आई यहाँ नुआ सम्मादिट्टी कियन मुखाद्दे दे यता को आवो सारी सावो सालायता नांचा पाजाना थी सालायता कियन मुनाद्दे आपी आपी वासन माता कह दे आयतन हयक अभी दाने आई विस्तर करना चक् आयतन सोत आयतन गान आयतन जीव आयतन काय आयतन मनो आयतन ये आयतन हयक मेतन नमत विस्तर कर संपूर्ण अभिधर्म संबंध मे सूत्रे भाई सम्मदिट्टी तम अभी कियनो अभिधर्म ने हरिदे अभी मातृगा मुनादे सम्मदिट्टी भीतरे कियने कोच्चरे खाता कि बला ඊට පස්සේ ආයෙ නැවතන් අහනවා සීයාවසු යතකු ආවසු අරිය සාවකෝ නාම රූපංච පජානාති දැන් පළවෙනි කිව්වා ආයතන සලයතන ආයතන හයක් දැන් කියනවා නාම රූප මම නම් උපසම්පදක් ගත්ත වස් පළවෙනි වස් වෙලාවට අපි අනික් ලුකහා දුන්න මට ධර්ම දේශනා කරන්න දුන්න
हरी दू मम किला दुन्ने नहीं अभी बस ये मतलब ए बेला उठे मम हरी में पाड़ खराला नहीं अभी 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 राटे ना उपजे अभी मे राटे बागे फिर भी नहीं खाक नहीं पहले अभी यान नहीं स्कूल है के गिही स्कूल है के कॉमर्स साइंस अकाउंटिंग इकोनॉमी ये बागे सब्जेक्ट था मैं पाड़ खराना मम धर्म बातें थानी में पाड़ खराला हत्ते में पाटंगा तो मामा दे दस दह अट अट भूर्मे गिन दह अट नहीं दे दस अट तमें हत्ते तमें धर्म गिन पाटंगा ने पाटंगा तो भूर्मे गिल एड इस रहे सामान्य पीड़ित पोता वितर है भाई मामा एक हाल दान ने अभी धर्म पर तो हरी के में थी मामा थानी में पाटंगा करा ला अभी धर्म तो सांगरा अभी बांग्ला वास है भाई इच्छरे दान ने तामा पोटी नहीं से इच्छरे दान ने है भाई कहूं तो पाटंगा करा ला मामा देश नगराने की है मम ए वेलावट देश न क्यों है मे वेलावट देश न किए हम तो हरी में भाई मम देश न करान हेम किएन हरी माम भाई मम किए साक्ष वितर करानो इतना ए वेलावट मम क्यों लुक लुक हाउर महातेरा महातेरा उच्चर महातेर लिटे मटे मुकुत की ना मम सतुन हेतम कुड़मे मटे प्रसंग साव कर वेलावटे अभिधर्म भक्ति किए ना एनी से प्रसंग साव कर मुनते थे मामा क्यों नाम किए ने एक निटे नामे हे भाई नाम किए ने मैं तेंडे मुनाद दे चित्त चेतसिक धर्म रूप किए ना आए विशाटक रूप ए बेलो ने मामा हमें क्यों हारे शांत हो सके आयो मामा मैं पास से भूर में गिल पास से कुछ रे लोको वेरी दिखा रहा दे दुकाये थीटी है भाई सातोटिंग दे मामा चोटी किने लोको लोग महात्रा लाभिड़ क्यों मुगत क्यों ने ये ला मटे प्रशंसा कर निवेरे दी मटे कारो क्यों नहीं ने मुझे ये लो प्रश्न हाँ मैं फोटी की नहीं आवी जरा मार शागा चकरा नो ये बागे प्रश्न से ये निसे सातुडित गिये है भाई पासे दुकायत गिये आयो लोको वेरी दी कता ये थोड़े मैं तें थे नाम रूप किये ने नाम किये ने चित्ते चित्ते किये क्या भी वास ना एका सीए विषय का नेतां असु नाम है इधर बसे चैतेशी का पनास देखा ए देखा मटे कोटास किये ने नाम आओ आय रूप तीन विषय आटा एक तम किए विस्तर कर तंग मेतन आये आय विस्तर किए उन्न अभी मेतन अभी मेह रूप मुखद की पुड बलन रूप भीतर नाम की मुनद एक पुड बलन ने नाम वेदना संय चेतना पास मानसिक ईदम बुच्छति वासु नाम मेतंडे अभी क्यों बागे चित्त से हेमाय विस्तरण मेतंडे तीन वेदना संय चेतना पस मनसिकर एतने बलन उपजम वेदना रूपे काकने संय चेतना चेतन धन अभी पस स्पर्श हो मनसिकर ए पहाक ओ पहाक तम क्यों नाम कियला ईट पास नमत रूप मुना दिखिए वाला रूप इधम बुच्छति आवस रूप नाम इधं रूप इधं बुच्छति मेतन रूप की विशेष वाला इधं बुच्छति आवस नाम चतरीश महाभूतानि महाभूत हत्र चतुंश महाभूतं भूतानां उपदाय रूपानां तम मेह रूप केला मेह ताम कारत करला ने नी अभी बजे में माता के महाभूत रूप हतरक मुखद मुखद दे पटवी आपो तेजो वायु ने मत उपदाय रूप तीन विषे हतरक विषाटक रूप की अभी ने मत उपदाय रूप तीन आई नेमत विषे हतर ये उड़ो में तम की हुआ रूप ईट बस से कारो तिकनी हमें दानवान थमाई कि सम्मादिट्टि सिहिं इन आय हमें विस्तर करने आय ने मत आहान वीयना चकी ने मुनाद वीयना के ने मत चको वीयन सोत वीयन गान वीयन जीव वीयन ए इंद्रिय हयट ने मत वीयन किए ए इंद्रिय हयट ने मत सलयत किए ने मत एक वीयन किला आय विस्तर कर ला यदोड़े धनवन वीयन वागे वीयन विशेष उदाहरण दुकूल वीयन की मुना देख रहे मेखना मे सुस मम के सलायतन मेखना
සල අයතන මේ වයර් එක නම් තමයි විඤ්ඤාණ මේක නම් විඤ්ඤාණ එතකොට මේ ලයිට් එක නම් රූප මේ අරම්මුණ මේක නම් අරම්මුණ 6ක් මේක නම් විඤ්ඤාණ 6ක් මේ අයතන 6ක් එතකොට හාමුදුරු උදාහරණයක් දෙන්නේ එකක් ඒ වගේ විඤ්ඤාණ කියන්නේ වයර් වාගේ තමයි වැඩ කරන්නේ සම්බන්ධට කරනවා ඒකට තමයි කියන්නේ විඤ්ඤාණ ඒ වගේ කාරු දන් මම කියන්නේ ඒ වගේ නෙමෙයි මෙහෙ කිව්ව වාගේ දන්නවනම් කියන්නේ සම්මාදිට්ටි සිහින් ඉන්නවා නෙමතන් ආය අහනවා සංකර කියන්නේ මොනවද දැන් කාය සංකාරෝ වසි සංකාරෝ චිත්ත සංකාරෝ අපි හැමවලට අපි ලොකහවද මතක් කරනවා කායික සංවර කරන්න ඕනි වචනික සංවර කරන්න ඕනි මානසික සංවර කරන්න ඕනි එයි ඒ තුන් දාර තමයි අපි හැමවලට බෙඩ කරන මොනවද කරනවා තමයි ඒකට තමයි කියන්නේ සංකාරෝ එහෙම දන්නවනම් තමයි සම්මාදිට්ටි සිහින් ඉන්නවා කියනවා එතකොට මේක ආයේ නැවතන් ගොඩක් විස්තර කරලා සංකර එක කාය සංකර මනස සංකර එහෙමයි මොනවද ඒකද ඊට පස්සේ ආයේ නැවතන් අහනවා අවිජ්ජය කියන්නේ මොනවද අපි බලමු අවිජ්ජය කියන්නේ මොනවද කිව්ව එකද යම් කෝ ආවසු දුක්ඛ අඤ්ඤම් දුක්ඛ සමුදය අඤ්ඤම් දුක්ඛ නිරෝධ අඤ්ඤම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඤ්ඤම් අයම් බුච්ඡාති අවිජ්ජෝ කියන කාරෝස්තිකිනි චතුරාර්ය සත්‍ය ධර්ම දන්නේ නැහැ එයා තමයි අවිජ්ජ සිහින් ඉන්නවා එතකොට කාරෝදිකිනි විජ්ජ සිහි කියන්නේ එයා චතුරාර්ය සත්‍ය ධර්ම දන්නවා නම් තමයි විජ්ජ සිහින් ඉන්නවා කියනවා ඊට පස්සේ ආය අහනවා ආසවංච පජානාති දැන් අවිජ්ජය පස්සේ ආයි අහනවා ආසව කියන්නේ මොනවද කියනවා කාමාසව භාවාසව ආයි අවිජ්ජාසව තමයි මෙතෙන්ද විස්තර කරලා කාම කියන්නේ දැන් අපි කියනවා දැන් කියලානේ භාව කියන්නේ නැවතන් කිව්වනේ අවිජ්ජය කියන්නේ ආයි ඒකත් අපි කියලා දෙනවා ඒකේ විස්තර තමයි අන්න නැවතන් කරලා යතකෝ ආවසු අරිය සාවකෝ එවම් ආසවම් පජානාති ඒ ආසවම් දන්නවනම් අන්තිමේදී කියනවා කාලින් කරල වාගේ රාග නැති කරනවා පටිඝ කියන තරහයි නැති කරනවා අවිජ්ජාව නැති කරලා පස්සේ සම්මා දිට්ඨිය තුලින් කේලින්ම දිට්ඨින් උජ්ජගත දිට්ඨින් තමයි ඉන්නවා ඊට පස්සේ දුක්ඛ අඩු කරලා නිර්වාණ මාර්ගය තමයි වැඩ කරනවා ඒ එහෙමයි විස්තර කරලා එතදාපුක ආවෝස අරිය ශාවක සම්මා දිට්ඨි හෝති උජ්ජගතස දිට්ටි ධම්මේ අවේසපාස දෙන සමන්නෝ ගාතෝ ආගාතෝ ඉමං සම්මා දාමාන්ති ඉදම් ආගුසයම් ස්ම ඉදම් බෝචයම් මා සරිපුත්තු අත්තමානත විකු අයස්මන්තෝ සරිපුත්තස්ස වාසිතම් අවිනං දුන්ති සම්මා දිට්ඨ සුත්තම් නිත්‍යම් නවමං එතකොට අපි සරිපුත්‍ර හාමුදුරු ඒ සම්මා දිට්ඨි කියන එකක් විස්තර කරලා පස්සේ අනිත් හැම හාමුදුරුලා හරි සතුටින් සාදු සාදු කියලා අනුමෝදන් කරලා අනුමෝදන් විතරෙම නෙමෙයි හරියෙම විඳුන කරලා හැංගිමේ කරලා හරි සතුටින් ගිය. එතකොට දැන් සම්මා දිට්ඨි ඒ එක වචනයක විතරයි මේ එකක් සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දහාඳුරු විස්තර කරලා දැන් හාමුදුරු අහන්නේ කැමති අපි තරු සිටේ අරිය අෂ්ටාංගික මාර්ගයේ කොහේද සූත්‍ර කිව්වද මහා සතිපට්ඨාන සූත්‍ර මොනවද නිකයේද නිකණිකේ අපි දිලිමිණිට මොනවද සූත්‍ර කිව්වද මොනවද නිකායේ මජ්ක්‍ධිමනිකේ අපි වාසනට මොනවද සූත්‍රේ සික සූත්‍ර මුණද්දනිකායේ අපි මලිෂයේ මුණද්ද සූත්‍රය නේ විභංග සූත්‍රේ මුණද්දනිකායේ සංයුත්තනිකායේ අපි සෙනුකඩ මුණද්ද මතක් කරන්න කිව්වා අපි ඈ සම්මාදිට්ඨි සූත්‍ර මොනද්ද නිකායේ මජ්ක්‍ධිම නිකායේ හරි හොඳයි කුඩුම. එතකොට ඒක මතක් කරන්න ඕනේ. එතකොට අපි දැන් අපි ගොඩාක් දුරෙන් ගිල්ල වෙලුවා
සම්මා දිට්ඨි කියන එකක් මොකද්ද අන්තිමේ විශේෂයෙන් මෙතෙන්ට අපි මතක් කරන්න ඕනේ සම්මා දිට්ඨි කියන්නේ එක වචන ඩීවර කරන්න ඕනේ නං මම මගේ එහෙමයි බලනවා නම් තමයි මිච්ඡ දිට්ඨි මේක ඔක්කොම ස්වාභාවික ධර්ම එහෙමයි බලනවා නම් තමයි සම්මා දිට්ඨි ඒක තමයි හාමුදුරු එතෙන්ට ඉවර කරන්නේ ලේස්ටි දැන් හාමුදුරු අහනවා කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද කාරුන් මොන හරි ප්‍රශ්න තියෙනවද හාමුදුරු තප්පර 10ක් දෙනවා හරිද හිතා ගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඕ ඔක්කොම පොසත් හරි හොඳයි ඔක්කොම පොසත් කාරොත් ප්‍රශ්න නැහැ හොඳයි එහෙමනම් මමත් සන්තෝෂයි ප්‍රශ්න නැත්නම් මමත් සන්තෝෂයි මම හිතනවා ඔක්කොම හොඳටම තේරෙනවා එතකොට හාඳුරු නැවතන් ආයි මේක මතක් කරන්න ඕන නිසා මොකද්ද මොකද්ද අපි පාඩම් කරලා ඒකේ පොඩ්ඩක් සාරාංශව බලමු පළවෙනි සම්මාදිට්ටි බලන්න ගියද එතන මොනවද වෙලුවද පළවෙනි එකේ මොකද්ද කිව්ව උපසීම මතකයිද මම කියන්නේ ඔව් සී ආර්යශ්‍රැංගික මාර්ගය කියන්නේ තුනට කරනවා ඒක අපි සාමාන්‍යයෙන් කියලා දුන්නේ කුසල කියන්නේ මොනවද අකුසල කියන්නේ ඊට පස්සේ කුසල මූල අකුසල මූල ඊට පස්සේ අපි බලමු ආහාර ඊට පස්සේ ආහාර කියන එකක් දන්න ඕන ඊට පස්සේ අපි බලමු ආහාර පස්සේ චතුරාර්ය සත්‍ය ආහාර පස්සේ චතුරාර්ය සත්‍ය ඊට පස්සේ ජරා මරණ ඒ ඔක්කොම චතුරාර්ය සත්‍ය එතෙන්දී අපි ඉවර කරන්න මේක ජාති ඊට පස්සේ බලුව උපදාන චතුරාර්ය සත්‍ය පස්සේ උපදාන उपदान पासे तान्हाव उपदान पासे तान्हाव तान्हा पासे वेदना वेदना पासे पस्साव सालयतना इधर पासे विज्ञाना इधर पासे सालयतना पासे नामा रूप पासे सालयतने किने पतिसे समुद्पादो विस्तर कर लाइने बताऊं पतिसे समुद्पादो विस्तर कर लाओ विज्ञाना पासे नामा रूप इधर पासे सांकारा ඊට පස්සේ අවිචාව. එතෙන්ද මේක තේරෙනවා නම් සම්මා දිට්ඨි තේරෙනවා නම් පටිච්ච සමුප්පාදයට අපි තේරෙන්න පුළුවන්. ඊට පස්සේ ආසව. ආසව තමයි අන්තිමට. ඒක තමයි කාරුත් හරි පළවෙනි ආයි කියනවා කුසල අකුසල දනවන ආහාර දනවන චතුරාර්ය සත්‍ය ධර්ම දනවන සලයතන දනවන විඤ්ඤාණ ඒ විඤ්ඤාණ හයක් දනවන ඊට පස්සේ इंद्रिय हयाक दुआ पतिच्य समुत्पाद दुआ अंतिमे आसव दुआ तम की सम्मादिट्टि सिहिं इन्वा एक इन्वा तम की सम्मादिट्टि तीन्वा मिच्छादिट्टि एक विशेष मे सम्मादिट्टि सूत्र अभी अद तवस पाड़ करवा एहमना दें आई बेडी वेलवका मुने මම කිව්ව p එක හමාරක් ගන්න දැන් නම් 8යි හමාරයි එතකොට p එකක් ඉවරයි p එකක්ද කීයක් ඉවරයිද p දෙකක් ඉවරයිද අපි පටන් ගත්තා 6 හමාරයි 6 හමාරයි 7 හමාරයි 8 හමාරයි p දෙකයි ගියනේ කමන්න සූත්‍රයක විතර නේ වචනයක විතර අපි පාඩම් කරලා සම්මා දිට්ඨි විතර පාඩම් කරලා හරිනේ අපි පොසන්නේ ඒ නිසා දැන් ඒ अभी पीन अनुमोदन करना अभी उड़ोमे सम्मादिट्टि तेरेनो निसे आदे अपीट दायकत लाभदुन्ने अभी शीवली उजरत्न अभी महत्यांगत इट बस अभी उपासिकम्म मंगला अवय सिंह उपासिकम्म ए उपासिकम्मलाट रत्तरं पूत देन्नमय सेनुक उजरत्नंट उनील उजरत्नंट विशेषिं हादुर हदयिं
ඇත්තටම ප්‍රාර්ථනා කරනවා අපි අනිලට මේ ශිෂ්‍යත්ව ලබා ගන්න මේ කුසල හේතුව මේ පින් හේතුව ශිෂ්‍යත්ව ලබා ගන්න ආදරෝ ඒ වාගේ ආශිර්වාදේ කරනවා ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ උපාසිකම්මල අපි මාත්‍ය දෙකම පත්තේ समस्त परलोक गत नेदैंटे वर्तमान हिटिन अभी मध्य अपच्ची पत्ते अम्मा पत्ते उपसिक अपच्ची पत्ते अम्मा पत्ते देखम पत्ते परलोक गत वर्तमान हिटिन समस्त अत्यंत मे पीन अनुदान करण अभी इट बस अभी ओक्कुडमट मे काल्पसी एतुलिंग परलोक गीय समस्त अत्यंटे मे पीन कुशल अभी अनुदान करण इट पास अभी प्रार्थना करण मे पीन हेतु कुशल हेतु निर्वण लगाने देवी अंड पीन अनुदान कर लगे अद दवासरे धर्म सागा हेमो एक सारी अभी प्रार्थना कर पीन अनुदान कर इदं मे दानं आसवखया वहं होतु निबानसा वासयो होतु इदं मे यातिनं होतु सुखितां हन्तु यातयो इदं नो यातिनं होतु सुकितां हन्तु यातयो इदं भो यातिनं होतु सुकितां हन्तु यातयो आकाशटसबुम्माटा देवानागा महिदिका गुह्यन्तां अनुमोदित्वा चिरं रक्खन्तु बुद्धशासनं चिरं रक्खन्तु देशानां चिरं रक्खन्तु मां त्वां सदति साधु 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 तो बड़ा देदावा से राबी निर्वाण लवागन्ने सोतपत्ति लवागन्ने एतुलिन मुनद्द हम्बोदे धर्मदेशन वहला हादुरंटे उपस्कम्मल अपि महत्तेल कल्याण मित्र कियने केम दिन कियने पुला अपि योनिसो मनसिकर लवागत्ता एये सत्तुनिन यहपत् सिहिं उक्कुडमे धर्मदेशन अहला हिटियेने ईट पस्से मे देशन वहला पस्से जीविते प्रयोगीकरणे हेबत्ते बलनवा नम् ධර්මානු ධම්ම පටිපත්ති කියන්නේ සෝතපති ලබා ගන්නෙ හතරවෙනිද බඩු තමයි කියනවා. එතකොට හම්බවන්න පුළුවන්. අද දවසේ තුලින් මේ මොහොතේ අපි පළවෙනි තුනක් හම්බුවා. එතකොට දැන් ආදරු ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. හැත්තදම ඒ ධර්මානු කුලේ ධම්මානු ධම්ම පටිපත්ති ලබා ගන්නෙ හේතුව වේවා කියලා නිවැරදි ඉන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන් ධර්මයතුලින් ඉන්න පුළුවන් එහෙමයි කියලා හඳුළු දැන් ආශිර්වාදව කාතව කියන ආවිවාදන සීලේසා නීචං වඩපසයිනු චතරු वदन्ति आयुवन्नो सुखं वलं आयुरारोगसंपाति सागसंपातिमेवसे अतो वे निबान संपाति
विमिनाते समीचतु भावतु सर्वमंगलं रक्षन्तु सर्वदेवता सम्बुद्धानुभावेन सदसो ते भवन्तु ते भवतु सर्वमंगलं रक्षन्तु सर्वदेवता सम्बदमानुभावेन सदसो ते भवन्तु ते भवतु सर्वमंगलं रक्षन्तु सम्बदेवता सम्बसङ्गानुभावेन सदसोते भावन्तु ते।